දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදවම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු. පින්වත්නි, අද උදේවරුයි අපි ඉගෙන ගත්තේ අම්බසක්කර කියන රජ්ජුරුව අර භූතයක එක කතා කරපු සිද්ධිය. අවස්සරුවේ අපි ඉගෙන ගන්නේ ඊට ටිකක් වෙනස් එකක්. නමුත් ඒ වගේම එකක්. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ කුමාරකස්සප කියන මහරහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සේතව්‍යා කියන නගරයේ චාරිකාව වැඩි. ඒ කාලේ නගරයේ හිටියා පායාසී කියලා. ඒ කියන්නේ කෝසල රාජධානියට අයිති තැනක් පායාසී කියලා රාජාන්නේ කෙනෙක්. රාජාන්නේ කියලා කියන්නේ ඔටුනු පළඳල නැහැ. නමුත් රජෙකුගේ බලතල තියෙනවා. එයාට කියන්නේ රාජාන්‍ය කියලා පාලි වචනේ. එතකොට මේ රාජන්‍ය හිටියේ මිසදිටු මතේක. මොකද්ද හිටියේ මතේ? මිසදිටු මතේක කියන්නේ කල්පනා කළේ මරණින් මත්තේ උපතක් නැහැ. මරණට පස්සේ නැවත උපදින්නේ නැහැ කියන මතේ හිටියේ. ඉතින් අර කුමාරකස්සප මහරහතන් වහන්සේව බැහැදකින්ද මිනිස්සු යද්දී මේ පායාසි රාජන් දැක්ක. සඳුරුතලේ මේ දවල් කාලේ බත් කාලා හාන්සි වෙලා හිටියා. මේ සඳුරුතලේ හාන්සි පුටුවේ ඉන්නකොට මිනිස්සු යනවා දැක්ක. අඬගාලා ඇහුවා, යාළඟ ඉන්න සේවකයාගෙන් ඇහුවා, අර කොහෙද අර මිනිස්සු මේ යන්නේ? ඉතින් කිව්වා මෙහෙමයි, ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩලා බොහොම කල්යාණ ප්‍රතිභානෙන් යුක්තයි, බොහොම ලස්සනට මේ ධර්ම කතාව කරනවා, එහෙනම් මිනිසුන්ට පොඩ්ඩක් ඉන්න දෙන්න, ඕ නවතින්න කිව්වා. ඒ මිනිස්සු ටික අමාරු දාන්න ඉස්සර වෙලා මාත් එන්නම් කිව්වා. ඒ කිව්වේ දැන් ওই මිනිස්සු ටික අමාරු දාන්න කවුද? කුමාරකස්සප මහරහතන් වහන්සේ. කුමාරකස්සප මහරහතන් වහන්සේ, කුමාරකස්සප ඒ ශ්‍රමණයා ওই මිනිස්සු ටික නොමග යවන්න ඉස්සෙල්ලා මං එන්නම් කිව්වා කියලා දැන් ගිහිල් මෙයා ගියා. ගිහිලා ඊට පස්සේ මෙයා එක එක කරුණ කියනවා. මේ සත්‍ය උපදින්නේ නැහැ කියේවා. යා ඒකට කරපු පරිේශන නිකම්ම නිකන් නෙමේ, මෝඩ පහේ පරිේශනත් කළා. මොනවද? මරණයට කැපිවෙච්ච මිනිසුන්ව මුට්ටියේ දැම්මා. දාලා උඩින් වැහැව්වා. පහළ වටේට මැටි ගැහැව්වා. යටින් ගින්දර දැම්මා. දාලා කිව්වා හොඳට රෝස්සුණක්කන් ඉඳලා ඇතුළ හිමීට ඇරලා බලහල්ලා ආත්මේ පිට වෙනවාද කියලා හොයාගන්න නෑ. ඊට පස්සේ පව් කරපු අයට මරණ දඬුවම් දෙනවනේ. ඊට පස්සේ කිව්වා අපිට දැන් පොතේ පතේ එක එක්කෙනා කියනවා මැරිල පළච්ච අය පව් කරපු නිරේ උපදිනවා අය කියලා. නිරේ කිව්වොත් ඇවිල්ලා කියාපන් කිව්වා. ආපු එකෙක් නෑ. පින් කරපු අයට ඉන්නවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා පින් කරපු උදවිය ළඟට ගියා.
ගිහින් කිව්වා පින්කරපේ දෙවියන් අතරට යනවා කියනවා. දෙවියන් අතරට ගියොත් නවරදීම වරින් කිව්වා. එවල කියාපන් කිව්වා. එකෙක් ආවේ නැහැ. ඒකෙන් මේකෙන් මෙයා සම්පූර්ණ මතයක බැහැගත්තා මරණින් මත්තේ මොකෝවත් නැහැ කියලා. එතකොට කවුරු හරි පිනක් පවක් ගැන කතා කළොත් දානයක් දීපන් කියලා කිව්වොත් හිතන්නේ මොකද්ද මේ? කණ්ඨ සූත්‍රය. මේ කණ්ඨ හදාගත්තු ගැටයක්. දීපන් දීපන් කියන්නේ කියලා හිතුවා. හිතලා මේකට සම්පූර්ණයෙන්ම මෙයා විරෝධී දැන්. කිව්වා හරි මිනිසුන්ට ඔහොම යන්න එපා නවතින්න කියපන් කිව්වා. මාත් වෙනවා මේ මිනිසුන්ගුණ මගේ වණ්ඩි ඉස්සෙල්ලා මේ මිනිස්සු ටික බීර ගන්න කියලා. කියලා මෙයා ගියා. ගිහිල්ලා කතා බස් කළා. මේ ධර්ම සාකච්ඡාව ඉවර වෙනකොට මෙයා පිළිගත්තා. මරණින් මත්තේ උපදිනවා. කර්මානුරූපව උපදින්න වෙනවා කියලා පිළිගත්තා. ඉතින් එදා ඉඳලා එයා මොකද කළේ? පිළිගත්තට පස්සේ දාන දෙන්නත් ආසා කළා. දන් වැට ගැහැව්වා. දන් සලත් ගබඩාවෙන් දානෙට දෙනවා. නියුඩු හාල් නිකුත් කරනවා. කාඩි හොද්දට බඩුත් දෙනවා. දැන් එතකොට දානශාලාවේ මොනවද තියෙන්නේ? දන් පොලි. ඔව් නියුඩු හාලේ බතුයි කාඩි හොදි. එකල්ලි පායාසි රාජන් නිතෙමේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචක ආදීන්ට දානයක් පිහිටෙව්වේය. ඒ දැන් වටේ වනාහි මෙබඳු බොජුන් දෙනු ලැබේ. කාඩි හොදිත් නිවුඩු හාලේ බතුත්ය. ඒ වගේම ලොකු වාටි ඇති ගොරෝසු රෙදිය. එතකොට මිනිස්සුන්ට දෙන රෙද්ද මොනවද? අමුරෙදි. අමුරෙදි දන්වන්නේ. එකල්ලි ඒ දානයේදී උත්තර නම් තරුණෙක් දන් කටයුතු සොයා බැලීමේ නිරත විය. එතකොට දානේ කටයුතු සොයා බලා හිටියේ කවුද? ඒක බාර විටිය උත්තර කියන තරුණයෙකුට තමයි. යා තමයි ඒක රස්සා. මොකද දානේ බලන එක. ඉතින් මෙයා දානේ බලද්දී දානේ පූජා කළා. මේ හැමදේම කියනවා අනේ මේ දානේ හේතුවෙන් මට මේ පායාසි රජිත්ම රාජන්‍යා ගාව රස්සාව කරන්න ලැබුණා. පරලවදී එසේ නොවේවා. මේ දානේ පිනේ බලෙන් මට පරලවදී නම් මේ වගේ විපතක් වෙන්න එපා කියලා. එතකොට නැවත නැවත මේක කියන කර මිනිස්සු ගිහින් අරයාගේ කණේ තිබ්බා. මොකද්ද කණේ තිබ්බේ? අන්න උත්තර කියන තරුණයා හැමදෑම වහන්සි වෙලා අර දාන ඔබ වහන්සි හදා දීපු දානේ මිනිස්සුන්ට දෙනවා. දීලා පිරිකරක් දීලා මෙහෙම එකක් ප්‍රාර්ථනා කරනවා. මේ ආත්මේ මං මේ පායසි රාජාන්‍යයත් එක්ක එකතු වුණාද යමක් කරන්න ලබන ආත්මේ නම් මට එහෙම නොවේවා. ඊට පස්සේ පායසි රජුරෝ මෙයාට අඬ ගැහුවා. අඬ කාලා ඇව්වා දරුව හැමෙන්ද නුඹට මම මේ දානවැට පැවරුවාට පස්සේ නුඹ මේ වගේ ප්‍රාර්ථනාවක් කරනවා කියන්නේ මොකද්ද පැතුම? ඔව් මේ ආත්මේ පායාසි රාජාන්‍යයා සමග මං එකතු වෙලා ඉන්නවාද මට පරලොවේදී මේ දානේ අනුසස් බලෙන් එහෙම වෙන්න එපා. ඊට පස්සේ ඇහුවා එසේ බවත පින්වත එහෙමයි කිව්වා. මං ඒක පතනවා කිව්වා. කොල්ල බය නැහැ. අද වගේ නම් මොකද්ද කියන්නේ? නෑ නෑ සර් මං එහෙම කියනවාද කියලායි. නේද? මේ පළු යනකම් බැනලා අනිත් පැත්තට ඇහුවොත් මෙහෙම බැනනද? අනේ මං දන්නේවත් නෑ කියනවා. කියනවා අහනවා බවත් දරුව ඇයි නුඹ මට මෙහෙම නුඹ මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්නේ? එතකොට මේ පිනින් ප්‍රෝජනේ තියන අය නෙමෙයිද අපි? අපි පුණ්‍ය විපාක වලට කැමති නැද්ද කියලා අහනවා. අර කොළුවගෙන් අහනවා. කොළුවා කියනවා පින්වත තමුන්නාන්සේගේ භෝජනේ තියෙන්නේ කාඩි හොද්දයි නිවුඩු හාලයි. තමුන්නාන්සේ ඔය ආහාරේ පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා. තමුන්නාන්සේ කනබන භෝජනත් එක්ක බලද්දි ඔය දෙන එක පයින්වත් ස්පර්ශ කරන්න කැමති එකක්ද කියලා ඇහුවා. අනුභව කරනගෙන කතාව පැත්තක ඈත එකක් කිව්වා. ඒක ඈත එකක්. අනුභව කරන කතාව පයින්වත් ස්පර්ශ කරන්න කැමතිද කියලා ඇහුවා. තමුන්නාන්සේ මේ පූජා කරන වස්ත්‍ර
පයින්වත් තිස්පර්ශ කරන්න කැමතිද කියලා ඇහුවා. මේ ගොරෝසු රෙදි පොරවන්න ආසවගෙන ඈත කතාවක් කිව්වා. ඉතින් කිව්වා තමුන්නාසේ අපිට ප්‍රිය මනාපයි. නමුත් මේ මනාපදයක් තමුන්නාසෙත් එක මගේ දෝෂයක් නෑ කිව්වා තමුන්නාසේ. බොහොම හොඳයි, ප්‍රියයි, මනාපයි මට. හැබැයි මේ මනාපදයක් එක මේ මම අමනාප එකක් එකතු කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ මං කැමති නෑ කිව්වා මේවා දෙන්න. ඉතින් මං අකමැති දියක් මට දැන් දෙන්න වෙලා තියෙනවායි. මං කොහොමද මේක කරන්නේ? කොල්ල ධර්මයේ දන්න බව පේනවනේ. ධර්මයේ දන්නවා මේ ළමයා. ඊට පස්සේ කියනවා, එසේනම් උත්තර දරුව, මම යම් බොජුණක් අනුභව කරනවාද ඒ භෝජනයේම මේ දන්සැලේ දීපං කිව්වා. ඔන්න වෙනස් වුණා. මම යම් වස්ත්‍රයක් පුරනවාද ඒ වස්ත්‍රම දන්සලෙත් පූජා කරපන් කිව්වා. ඉතින් මේ කොල්ල බොහෝම සතුටු වුණා. සතුටු වෙලා ඒ විදියටම කළා. ඊට පස්සේ මොකද වුණේ? එකල්හි පායාසි රාජන් නිතෙමේ සකස් නොකොට දන් දී, සියාතින් දන් නොදී, ගෞරව නැතුව දන් දී, බැහැර කරන දෙයක් සෙයින් දන් දී, කය බෙදී මරණින් මතු චාතුම් මහරාජික දෙවියන්ට යටත් වූ සේරිස්සක නම් හිස් විමානයක උපන්නේය. ඔන්න එයා උපන්න. දාන කටයුතු නිරතව සිටි උත්තර නම් තරුණයා සකස් කොට දන් දී, සිය අතින් දන් දී, ගරුසරු ඇතුව දන් දී, බැහැර නොකරන දෙයක් දන් දී, කායමිදී මරණින් මතු සුගති සංඛ්‍යාත තෞතිසා දෙවිවලුවට ගියේය. කොල්ල කොහෙද ගියේ? තෞතිසාවේ. සර් කොහෙද ගියේ? පහළ. ඔන්න ඊට පස්සේ විස්තරේ බලමු. සේරිස්සක විමානය කියන්නේ මොකක්දයි කියලා. කාශ්‍යප බුද්ධ කාලේ බොහෝම ගුණධර්ම ඇති එක් රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ රහතන් වහන්සේ එක්තරා ප්‍රදේශයක පිඬුසිඟා වඩිනවා. වැඩලා එක තැනකට ගිහිල්ලා දානි වළඳනවා. දැන් මේක එක ගව පාලනය කරන මිනිසෙක්, ඒ කියන්නේ ගොපල්ලෙක් දැක්කා. දැක්කා මේ තෙරුන් වහන්සේ හැමදාම ගිහින් එක්තරා තැනක දානි වළඳලා පිටත් වෙනවා. දැකලා තුන අනේ මුන්නහසිට ආව්වයිනේ, කුටියක් හදන්න ඕනේ මෙතන උන්නහසිට සුවසේ දන් වළඳින්න කියලා. මහරි කියන ගස් වලින් ගස් කපලා කුටිය හදලා මහරි අතු සෙවිලි කළා. හෙවන හිටින්නේ මේ මහරි කියන ගස් පැල හිටෙව්වා වටේට. ඒවැ නම තමයි සේරිස්සක මහරි. එතකොට මේ මහරි ගස් වල මෙහෙම හිටෙව්වට පස්සේ කාලයාගේ ඇවෑමෙන් මේ තරුණයා, මේ ගොපල්ලා, මේ ගවපාලකයා මැරුණා. මැරිලා චාතුම් මහරාජිකට අයත් ලස්සන විමානයක උපන්නා. ඒ විමානයේ නම සේරිස්සක. මේ තරුණයා, ඒ කියන්නේ මේ විමානේ උපන්න දිව්‍ය පුත්‍රයා, දැන් මේ උපන්නේ කොයි බුද්ධ කාලෙද? කාශ්‍යප බුද්ධ කාලේ. මේ බුද්ධාන්තරේම, ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ ඉවර වෙලා මේ මනුස්ස ලෝකේ මේ தත්ත්වයට පත් වෙනකම්ම ඒකේ තමයි හිටිය චුත වෙන්නේ නැතුව. ඉඳලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කිට්ටුව මේ ඉන්න මනුස්ස ලෝකේ බරණැස උපදිනවා. කාගේ යාළුවෙක්ද? යසකුල පුත්‍රයාගේ යාළුවෙක්. යසකුල පුත්‍රයාට ප්‍රධාන යාළුව 4 දෙනෙක් හිටියා. විමල, සුබාහු, පුණජී, ගවම්පති කියන්නේ යා. ගවම්පති කියලා කියනේ වෙලා උපන්නා. දැන් යසකුල පුත්‍රයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ ශාසනය පැවිදුණා කියලා ආරංචි වෙලා
මේ යාළුව හතර දෙනා කල්පනා කළා, බලන්න මේ කාලේ කල්පනා කරන විදිය. කල්පනා කළා මේ අපේ යසකුල පුත්‍රයා යස පැවිදි වෙන්න ගියේ මේක නම් ලාමක එකක් වෙන්න බෑ, මේක නම් ශ්‍රේෂ්ඨ දෙයක් විය යුතුයි. මේක නම් ශ්‍රේෂ්ඨ දෙයක් කියලා අනුමෝදන් වෙලා ඒ හතර දිනත් ගියා, රහත් වුණා. රහතන් වහන්සේ දැන් බැලුව තමන්ගේ පෙර ජීවිතේ බලද්දී තමන් කලින් ආත්ම ඉඳලා තියෙන්නේ කොහෙද? අර සේරිස් එක කියන දිව්‍ය විමානේ. ඒ විමානේ අතුරුදහන් වෙලා නැහැ, තාම තියෙනවා. එතකොට උන්වහන්සේ ගවම්පති මහරහතන් වහන්සේ මොකද කරන්නේ? දවල් කාලේ දානි වළඳලා මේ වගේ වෙලාවක විවේකයෙන් ඉන්න ඉරිදීන් වඩිනව සේරිස් එක විමානෙට. ඉරිදීන් වඩිද්දී ටික දවසක් යනකොට ඔන්න උන්වහන්සේට පේනවා මේන් තවත් කෙනෙක් ඉන්නවා. මේ අයිතිකාරයෙන් නැති හිස් විමානේ ඉන්නවා. ඇහුවා, ඔයා කවුද? ස්වාමීනි මම පායාසි. පායාසි කිව්වේ කවුද? රජ්ජුරු. ඇයි මේ වගේ හිස් විමානයක උපන්නේ කියලා? අනේ මම හරි විදියට දාන දුන්නේ නෑ, සකස් කරලා දුන්නේ නෑ, මගේ අද්දිකින් දුන්නේ නෑ, මම වීසි කරන දේවල් වගේ දුන්නේ. ඒකනේ දැන් අපි මේවා ඉගෙන ගත්ත නිසානේ අපි දන්නේ. නැත්තම් හා මන්ත දැන් ඕගොල්ලෝ කියන්න බලන්න, වීසි කරන මගේ දීපු අවස්ථාවල් නැද ඉඳ ගණින් කියලා නැද්ද? තියෙනවනේ. ඉතින් ඒක තමයි, තමන් රසවද්දී කාලා නිස්සාරදේ දීලා නැද්ද? තමන් හොදට කාලා අනිත්ට පාංගිනක් දෙන, ඔබ පාන් කාපන් අපි බත් කන්නම් කියලා වෙලා නැද්ද? තියෙනවා. එතකොට ලැබෙන්නේ අපිට ඊළඟ අතින් බත් නෙමෙයි පාන්. ආසනං යමක් දැන් බලන්න, මේ ධර්ම මේ ධර්මිය අපිට නොද මේ ධර්මිය අපි නොදැන ගන්න අපිතර ලෝභ ගොඩේ නේද? ඒ ලෝභ ගොඩෙන් ගොඩෙන්ද ලැබෙන්නේ මේ ධර්මය නිසා. ඉතින් මේ සේරිස් එක කියන ශූන්‍ය විමානේ පහළ වෙච්ච මේ පායාසි චාතුම් මහරජිකීටයි දිව්‍ය පුත්‍රයා. ඉතින් මේ පායාසි ගියා බහැදකින්න රජුරුවන්ව. කවුද? චාතුම් මහරජිකී රජුරුව වෙසමුණි වෛශ්‍රවණ දිව්‍ය රාජයා බැහැ දකින්න ගියා. ගිහිල්ලා කියන් පස්සේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා කිව්වා, හොඳයි එහෙනම් සේරිස් එක විමානේ හිටපන්, කාන්තාරේ අතරමං වෙලා මිනිස්සුන්ට උදව් කරහන් දැන්වත් කිව්වා. ඔන්න දැන් ඉතින් වරන් ලැබුණා. මොකද්ද ලැබිච්ච වරන්? කාන්තාරේ අතරමං වෙලා ඉන්න ඇයට උදව් කරන්. සේරිස් එක දිව්‍ය පුත්‍රයාගේ ඒ වෙලෙඳුන්ගේ තික්වීම යම් තැනක සිදු වුණා. එය අහන්න, ඔවුන් විසින් පවසන ලද මේ සුභාසිත කතාව සියලු දෙනා අහගෙන ඉන්න. සීතව්‍යා නුවර පායාසී කියා රජ කෙනෙක් හිටියා. ඔහු යසස් ඇති භූමාටු දෙවියන් අතර උපන්න. එතකොට පායාසී කොහෙද උපන්නේ? භූමාටු දෙවි කෙනෙක් වෙලා. ඒ දෙවියා තමන්ගේ විමානේ සතුටින් ඉන්නවා. අමනුෂ්‍යෙක් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා. ඒ කියන්නේ ගල් කරු පිරිසක් සින්දු සෝවීර දේශයට. ඒ කියන්නේ දැන් අපි දැන් වර්තමානයේ ගත්තොත් ඒක අයිති වෙන්නේ පාකිස්තාන් පැත්තට. මේ මේ මෙහි ඉඳලා ශ්‍රාවස්ති පැත්තේ ඉඳලා යනකොට හම්බ වෙනවා පාකිස්තාන් ওই රාජස්ථාන් පැත්තේ ලুকু කාන්තාරයක්. ඒ කාන්තාරය තමයි මේ කේස් එක තියෙන්නේ, මේ ප්‍රශ්නේ උනේ. ඊට එහා පැත්තේ තමයි සින්දු කියන නදිය තියෙන්නේ. එතකොට සින්දු දේශයට යන ඒ මිනිස්සුන්ට මෙහෙම කිව්වා. දැන් එතකොට මේ මිනිස්සු අතරමං වුණා. මේ මිනිස්සු අතරමං වුණාම මේ මිනිස්සුන්ට මේ මේක විස්තරේ තියෙන හොයාගත්ත හැටි ඒක. මෙයා අහනවා පෙනීටලා, අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන තියෙන මේ සැක සහිත වනාන්තරේ අල්ප ආහාර ඇති අල්ප ජලය ඇති මේ කාන්තාරේ මේ ගමන හරි දුෂ්කරයි.
මේ වැලි කතර මැද්දේ තනි වෙලා සැකෙන් බියෙන් මැරෙන්න යන මිනිස්සුනේ අර මිනිස්සුන්ගෙන් අහනවා. මේ වැලි කතරේ පළතුරු නැහැ. අල වර්ග නැහැ. ගින්දරට ඕන කරන දෙයක් නැහැ. කෑම් බීන් කොහේ ලැබෙන්නද? මෙහි තිබෙන්නේ රත් වෙලා ගිය දරුණු රළු පසයි වැලි විතරයි. මේක රත් වෙච්ච ගිනි කබලක් වගේ සැපයක් නැහැ. පරලෝ නරකයක් වගේ. බොහෝ කල ඉඳලා පිසාචයන්ට වාසස්ථාන වෙච්ච තැනක්. මේ ප්‍රදේශය ඍෂිවරුන්ගේ සාපලත් බිමක් වගේ. ඉතින් මේ වගේ ප්‍රදේශයකට හොයන්නේ බලන්නේ නැතුව හිතුවක්කාර විදියට ආවි මොකෝ කියලා මිනිස්සුන්ගෙන් අහනවා. ලෝභයෙන් නිසාද? එහෙම නැත්නම් බයටද? එහෙම නැත්නම් මම්මුලා වුණාද කියලා අහනවා. අහනකට කියනවා, පින්වත් දිව්‍ය පුත්‍රය. අර මිනිස්සු කියනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, අපි අංගමගද කියන රටවල් වල ඉන්න ගල් කරුවෝ. එහෙනම් මේගොල්ලෝ සාවස්ති වල නෙමෙයි ඉන්නේ. අංගමගද, මගද රාජ්‍යය තියෙන්නේ කොහෙද? මගද රාජ්‍යය තියෙන අගනුවර මොකද? ඒ කාලේ රජගහනුවර. රජගහනුවරට නැගෙනහිර පැත්තේ ගංගානංගගෙන් එහා පැත්තේ තමයි අංග කියලා කියුවේ. ඒ පැත්තේ ඉඳලා තමයි මිනිස්සු ගල් ගල් කියලා කියන දන්නෝනේ. කරත්ත හරක් දැකලා තියෙනවනේ. ආන්ගේ ඒ ඒ ඒ කරත් වල බැඳපු හරක් කියන එකට ගැල කියලා කියන්නේ. ඒ ඒ ගැල් 500,000 තමයි යන්නේ. ඉතින් මේගොල්ල කියනවා, පින්වත් දිව්‍ය පුත්‍රිය, අපි අංගමගද කියන රටවල ඉන්න ගැල් කරුවෝ. අපි බඩමුට්ටු පුරෝගෙන මේ සින්දු සෝවීර දේශයට යන ගමන්. ඒ යන ගමන් මිලමුදල් උපයා ගන්න අදහසින් අපි මේ ගැල් ගමන යන්නේ. එතන යන්නේ මොකේද? බිස්නස් වලට. දවල් කාලේ පිපාසය උහුල ගන්න බෑ. ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙන තමයි අපි මේ හනික හනික ආවේ. ඒ කියන්නේ ඉක්මන්ට එන්නේ දැන් අවුව රස්නේ වැඩි පහසු තැනක් හොයාගන්න. අපි සියලු දෙනා රෑ මාර්ගයට ආවේ සුදුසු කාලෙට නෙවෙයි. අපිට ගමන යන්න බැරි වුණා. පාර වැරදුනා. ආන්දියන් වගේ ආකූල වුණා. මේ කාන්තාරේ හොඳටම මම්මුලා වුණා. දුර්ග මම්මාවත් ඇති මේ වැලි කතර මැද්දි අපි අවුල් හිත අවුල් වෙලා ඉන්නේ. දිශාව හොයාගන්න බෑ. ඊට පස්සේ කියන පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ දෙයක් අපි කලින් දැකලා නැහැ. ඒ කිව්වේ මේ විමානේ හරි ලස්සනයි කියලා. එතකොට මේ මිනිස්සුන්ට මේ විමානේ පේනවා. මේ විමානේ දැක්කට පස්සේ අපිට හිතුණා අපට ජීවිතේ ලැබුණා කියලා. අපි දැන් සතුටු සිතින් ඉන්නේ. එතකොට කියනවා, මුහුදින් ඉතරත් මේ වගේ වැලි කතරෙත් වේවැල් බැඳ යන මාර්ගවල, කණු සිටිවල යන මාර්ගවල, ගංගා පර්වත ආදී දුර්ගම ස්ථානවල මිලමුදල් හම්බ කිරීම පිණිස මිනිස්සුනේ නුබලා බොහෝ දිසාවල යනවා නේද? වෙන රජවරුන්ගේ රාජධානි වලට නුබලා ගිහිල්ලා ඇති නේද? නුබලා මොන වගේ දේවල්ද දැක්කේ? මොන වගේ රාජධානිද දැක්කේ? මොන වගේ ලස්සන තැන්ද දැක්කේ? ඒ ඒ තොරතුරු අහන්න මාත් ආසයි කියනවා. කවුද මේ කියන්නේ? සේරිස්සක දිව්‍ය පුත්‍රයා පායාසි. එදගෙන දිව්‍ය පුත්‍රය මීට වඩා ලස්සන අසිරිමත් දෙයක් ගැන නම් අපි අහලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. මේ මේක නම් මිනිස් අප ඉක්මවා යනවා. මේ මේ ආනුභාවයේ දැකලා අපිට සෑහීමකට පත් වෙන්නේ අපේ සිත කියනවා. ඒ කියන්නේ එහෙනම් මේ චාතුම් මහරජිකේ පහළ දිව්‍ය ලෝකයක තියෙන ලාමක සැපයත් සාමාන්‍ය මේ මිනිස්සු වසඟ වෙන ස්වභාවයේ ඉක්මවා ගිහලා තියෙනවා. දැන් මේ ලාමක සැපය හැටියට කියන ටික තමයි මේ විස්තර වෙන්නේ. කොහොමද? ආකාශයේ පැම්පුකුණු එල්ලිනෝ. ඒතර පැම්පුකුණු කොහෙද තියෙන්නේ? අහසේ බොහෝ මල් තියෙනවා. බොහෝ සුදු නෙළුම් තියෙනවා. පළතුරු පිරීගිය ගස් තියෙනවා. අතිශයින්ම සුවඳවත් දිව්‍ය සුවඳ වහනේ වෙනවා. වෛරෝඩි මාණික්කෙන් කරපු
උස කණු තියෙනවා. පබළු වලින් කළ සැරසිලි තියෙනවා. මැසිරි ගලින් පద్මරාග මණික් වලින් කරපු කණු තියෙනවා. ඒ හැම එකක්ම බබලනවා. ඉතින් මේවා අපිට දකින්න තියෙන මනුස්ස ලෝකේ නෑ. දහස් ගණන් කණු තියෙනවා. මේවා මනුස්ස ලෝකේ දේවල් වලට සමාන කරන්න බෑ. ඒ කණු උඩ ඔබේ ලස්සන විමානේ තියෙන්නේ. රන්වන් වේදිකාවක රන්පට, ඒ කියන්නේ රත්තරන් වස්ත්‍ර ලස්සනට සරසලා තියෙනවා. මේ විමානේ හරි මට සිලිටුයි. දඹරෙන් පැහැයෙන් බබලනවා. ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල තියෙනවා. හරි පිළිවෙලයි. මේ විමානේ අතිශයම දැකුම් කලුයි. මේ ලස්සන විමානය ඇතුලේ දැන් මේ මිනිසුන්ට පේනවා මේ ඔක්කොම. කෑම බීම පිරීලා තියෙනවා. දිවි අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. මිහිඟු බෙර, පනා බෙර, තූරිනාද ආදීන් සොඳුරු ഘോഷා නැගෙනවා. ස්තුති ගීතිකා ගැයෙනවා. ඔබ මේ දිවි අප්සරාවන් පිරිවරාගෙන සතුටු වෙන කෙනෙක්. මනෝරම්‍ය වූ මේ දිව්‍ය විමානයේ තියෙන සැප සම්පත් ගණනක් අපට සිතලා ඉවර කරන්න බෑ. දැන් මේ මිනිසු කියන්නේ දැන් බලන්න සාමාන්‍ය මිනිසුන්ට මේ සාමාන්‍ය මේ ලෝකේ සාමාන්‍ය ගොඩනැගිල්ල දැක්කම මත් වෙනවනේ. නේද? නිකන් වීදුරු වලින් හදාපු කොට දැන් වර්තමාන ගොඩාක් තියෙන වීදුරුනේ. දැන් ওই පිටරටවල තියෙන ගොඩාක් උසවට තියෙන ගොඩනැගිලි වීදුරු. සුටුස් ගාලා කුඩුපට්ටම් වෙන ඒවා. කණු හිටවල උසට තියෙන වීදුරු වලින් දිගට වහලා ඉරව් වටනකට දිලිස්සනවා. මේකට තමයි අපි කියන්නේ මේ බොහොම ලස්සනයි කියලා. දැන් මේව තමයි මේ හැබැයි ලස්සන ඒවා. ඉතින් කියනවා මේ හරියට මේක වෙසමුනි රජුරවන්නේ නලිනී කියන ප්‍රාසාදයේ වගේනේ කියලා මේ වෙනස ඒ වෙන නනුත් දන්නවා. ඒ කාලේ වෙසමුනි රජුරවන්ගේ ප්‍රාසාදයේ වගේනේ කියන නලිනී කියන. ඊට පස්සේ අහනවා මේගොල්ලෝ අහනවා දිව්‍ය පුත්‍රය තමුන්වහන්සේ කවුද? තමුන්වහන්සේ දේවතාවෙක්ද? එහෙම නැත්නම් ආනුභාව සම්පන්න යකෙක්ද? එහෙම නැත්නම් සක්‍රයාද? එහෙම නැත්නම් මිනිස්සේද? ඇත්තම කවුද ඔබ කියලා අහනවා. එතකොට කියනවා විලින්දනී මගේ නම සේරිස්සක. මෙයා කියනවා මගේ නම සේරිස්සක, මම යක්ෂයෙක් කියනවා. ඒක යක්ෂයෙක් කියන එකේ තේරුම මොකද්ද? දල තියෙන ඇස් ලොඳ එළියට ආපු, දිව පහලට නිරාපු, ඇඟේ මවිල් පිරිච්ච යක්ෂයා කියමු අපිට. ඒකනේ හිතට එන්නේ නෑ. යක්ෂයන්ට අධිපති කවුද? යක්ඛාණන් ආධිපති වෛශ්‍රවණ දිවරාජයා. ඉතින් වෛශ්‍රවණ දිවරාජයා අටති යක්ෂ කියන ගණයට ආйти දිව්‍ය පුත්‍රයෙක්. කියන මං මේ කාන්තාර සහිත වැලි කතර ආරක්ෂා කරන කෙනෙක්. මං තමයි මේ ප්‍රදේශේ පාලකයා. එතකොට මරුණට පස්සෙත් පාලකෙක්. මැරෙන්නේ ඉස්සෙල්ලත් බලන්න යන විදියනේ. වෙසමුනි රජුරුවන්නේ වචනේට අනුවයි මං පාලනය කරන්නේ. ඇයි හිතුවක්කාරකම් බෑ? ඇයි එහෙම පාලනය කරන්න ගියොත් රජුරුව මොකද කරන්නේ? ආව ඈ හිර කරනවා. කියනවා මේ. එතකොට මිනිස්සු අහනවා දිව්‍ය පුත්‍රය, එතකොට මේ තරම් සැප සම්පත් ඔබට ඉබේ පහළ වුණාද? එහෙම නැත්නම් ඔබට පොඩ්ඩක් තිබිලා ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වුණාද? එහෙම නැත්නම් ඔබ විසින් උපදවා ගත්තාද? එහෙම නැත්නම් දෙවිවරු තෑගි දුන්නාද? අහනවා. හරි මොළේ තියෙන මිනිස්සු නේද? දැන් මේ වගේ එකක් අපට අහන්න හිතෙනවද? නැහැ නේ. බලන්න දෙවිවරු තෑගි දුන්නාද? මේ සප සම්පත් ඔබට ලැබුණේ කොහොමද කියලා අහුවා. ආන්දරට කියනවා පින්වත් වෙලින්දනි, මාගේ මේ සැප සම්පත් ඉබේ පහළ වුණා නොවේ. ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වුණාත්
නොවේ. ගස් කොළන්නන් අපි හිටෙව්වා කිමෙන් කිමෙන් පරිණාමයට පත් වෙලා පලහට ගන්නවා. එහෙම නෙමෙයි. තමන් විසින් උපදවා ගත්තත් නොවේ. දෙවිවරු දුන්නෙත් නැහැ. මං කරගත්තු පින් නිසයි මේවා ලැබුණේ. එතකොට අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ කරගත්තු පින කුමක්ද? ඔන්න මේව කවුද අහන්නේ? අර වෙලෙන්දු ටික අහන්නේ. මේ කාලේ වෙලෙන්දන්ට පාර වැරදිලා ගියොත් ඌ අහන්නේ නැහැ. මොකද්ද කරන්නේ? පුළුවන් නම් ඒ දෙවියත් අත්අඩංගුවට අරගෙන අර විමානෙට පැනලා අර අප්සරාවියන් අල්ලගෙන අර කැම්බීන් ටිකත් අනුභව කරලා පයින් නැද්ද? ආන්න වෙනස. මෙයා අහනවා, මේගොල්ලෝ කලබල නැහැ බලන්න නේද? කලබල නැතුව අහනවා, ඔබ සමාදන් වුණේ මොකද්ද? ඔබේ බඹසර ජීවිතේ මොකද්ද? ඔබ මොනවද පුරුදු කළේ? ඔබට කොහොමද මෙච්චර මනස්කාන්ත සප සම්පත් ලැබුණේ? එතකොට මෙයා කියනවා, කවුද කියන්නේ? ඔව්, සේරිසක දිවි පුත්‍රයා කියනවා, මං ගිය ආත්මේ කොසල් ජනපදයේ පොඩි රජෙක්. මං පායාසී කියන නමින් ප්‍රසිද්ධ වෙලා හිටියේ. හැබැයි මං පින්පව් විශ්වාස කළේ නෑ. මං හරි ලෝභ කුණෙක් ඒ කාලේ. මං හරි පවටි කුණෙක්, මරණයක් විශ්වාස කළේ නෑ. එතකොට එයාට කියන මොනවාදියා කියලාද? වාද දෙකක් තියෙනවා, සාස්වතවාද උච්ඡේදවාද කියලා. මේ මොන වාදයටද ඇයිති? උච්ඡේදවාද. උච්ඡේදය කියන්නේ නැසී යනවා, නැසීමට යනවා. සාස්වත කියන්නේ පවතිනවා කියන ඒ ආත්මවාද දෙක. ඒ කාලේ කුමාර කස්සප නමින් උත්තම ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බහුශ්‍රුතයි, විචිත්‍ර ධර්ම කථිකයි, උදාරයි. උන්වහන්සේ මට ධර්මය කියා දුන්නා. එදා මගේ ඒ ලාමක දුස්ති මං ඉවත් කළා. උන්වහන්සේගේ ධර්මය අහලා මං උපාසකෙක් වුණා. තෙරුවන් සරණ ගියා. ඔන්න දැන් බලන්න, තෙරුවන් සරණ ගියා. මං සතුන් මැරීමෙන් වෙන් වුණා. සොරකම් කිරීමෙන් වෙන් වුණා. මත්පැන් බිව්වේ නෑ, බොරු කිව්වේ නෑ, සිය බිරිඳ ඉක්මවා ගියේ නෑ. මේක තමයි මගේ වරතේ. ඒකට මොකද කියන්නේ? වරතේ කිව්වා. ඒක තමයි මගේ බඹසර. මං ඒක හොඳට පුරුදු කළා. ඒ නිසා මට මේ විමානෙ ලැබුණේ. ඊට පස්සේ කියනවා, ප්‍රඥාවන්ත මිනිස්සුන් කියා දෙන්නේ ඇත්තක්මයි. ඒ නූනැත්තන්ගේ වචන වෙනස් වෙන්නේ නෑ. පින් කරගත්තු කෙනා යම්ම තැනක යනවා නම් ඒ ගියේ තැන තමන් කැමති සැප ලබා සතුටු වෙනවා. එතකොට පින් කරපු කෙනාගේ ලක්ෂණය මොකක්ද? එයා කොහේ ගියත් එයා සැප ලබලා සන්තෝෂයටපත් වෙනවා. අකුසල් කළ පුද්ගලයා යම්ම තැනක යනවා නම් ඒ ගියේ තැන සූඛ වැළපීම් ලැබෙනවා. වාද වේදනා ලැබෙනවා, බන්ධන ලැබෙනවා, අයහපත ලැබෙනවා. කවදාවත් අපා දුකින් නිදහස් වෙන්නේ නැහැ කියලා මෙයා දැන් මේ බණ කියනවා. දැන් මේ සේරිසක දිවි පුත්‍රයා මේ බණ කියන්නේ කාටේ? වෙලින්දන්ට. ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුල කැළඹිලි ගතියක් ඇති වුණා, කලබලයක් ඇති වුණා, මම්මුලා වුණු ස්වභාවයක් ඇති වුණා. එතකොට අර වෙලින්දු අහනවා, දිව්‍ය කුමාරය, මේ පරිවාර දෙවියන්ගේ තොබෙත් එකපාරට මෝණු නරකුණේ මොකෝ? නිකන් දුම්නසක් ඇති වුණේ මොකෝ? කලබල වුණේ ඇයි කියලා අහනවා. එතකොට කියනවා, දරුවනි, මේ තියෙන්නේ මහරි රුක් වනයක්. හරි, දාර ගවම්පති රාතන් වාසයට කලින් ආත්මෙදි පහළ වෙච්ච වනාන්තරේ. මේ වනේ දිවී සුගන්ධේ හමනවා. දිවාරය දිගේ අන්ධකාරය නැති මේ විමානයේට මිහිරි සුවඳ හමනවා. අවුරුදු 100කට වතාවක් මේ මහරි රුක් වලින් එක එක මල් පෙත්ත ගැලවිලා වැටෙනවා. එතකොට මේ දැනුත් මල් පෙත්තක් ගැලවිලා වැටුණා.
එතකොට තමයි අපි දැනගන්නේ මේ ලෝකෙට ඇවිල්ලා මනුස්ස ආයුෂ වලින් අවුරුදු 100ක් ඉවර වුණා කියලා. ඒක තමයි දැනගන්නේ අවුරුදු 100ක් ඉවර වුණා. මේ විමානේ තව ඉන්න තියෙන්නේ අවුරුදු 500යි. තව කොච්චර දින තියෙන්නේ ඒගොල්ලන්ට? අවුරුදු 500යි. මම ඒක දන්නවා. මගේ ආයුෂත් පිනත් පිරිහිමින් යනවා. දැන් කියනවා. අන්න ඒ ගැනේ මගේ හිතේ ගොඩක් කම්පාව තියෙන්නේ. දැන් එතකොට යාට කරගන්න දෙයක් ඒ වෙලාවේ නැහැ. ඇයි යාට කවුරුත් මොන ගහින්නෙත් නැහැ නේ කෙනෙක් කියන්නේ. ඒත් යාට අවසර තියෙන්නේ එතනට ආපු කෙනෙකුට උදව් කරන්න විතරයි. මං හිතන්නේ මේ වෙලාවෙත් මේ දෙවිය කරන්න ඇත්ත ඒ පිරිස ගෙන්නලා මේක කියන්න මේ පාර හරි ගස්ස ගත්ත එක වෙන්න ඕන. ඊට පස්සේ අර විලෙන්දු වහනවා දිව්‍ය පුත්‍රය, මෙච්චර මනස්කාන්ත, මෙච්චර අද්භූත, මෙච්චර ලස්සන විමානයක් තියෙද්දී ආයේ මොකටද සෝක කරන්නේ? ඉතින් දැන් ඇයි මිනිස්සුන්ගේ ආයුෂත් එක්ක බලද්දී ඒක ලොකුවට පේන ආයුෂක් නෙමෙයිද? ඉතින් මිනිස්සු කියනවා, ඉතින් ආයුෂ අඩුවන්නේ නැහැ නේ, ඉතින් පිනෙත් අඩුවන්නේ නැහැ නේ. එහෙම වුණා නම් ශෝක කළාට කමක් නැහැ කියනවා. එතකොට කියනවා, දරුවනි, අර දෙවියා කියනවා, දරුවනි, මා කෙරෙහි යහපත හිතලයි නුඹලා ප්‍රිය වචන වලින් මට ඔහොම කියන්නේ. මාත් නුඹලාට ආරක්ෂාව සපේනවා. කැමති තැනකට යන්න සුවසේ යන්න සලස්සලා දෙන්න පුළුවන් කියන. ඊට පස්සේ කියනවා, අපි බලාපොරොත්තු වෙන්නේ ශාලි ටිකක් හම්බ කරගන්න සින්දු සෝවීර භූමියට යන්නයි. ඒතකොට මේගොල්ලන් විලෙන්දන්ගේ බලාපොරොත්තු මොකද්ද? මුදල් ටිකක් උපයාගන්න සින්දු සෝවීර දේශයට යන්න. හැබැයි තමුන්නාසිර අපි පොරොන්දුක් වෙනවා. මොකද්ද? අපි ගියාට පස්සේ මේ බිස්නස් කළා සරු වෙලා අපි ගංග රටවල වලට ගියාට පස්සේ අපි තමුනාසිගේ නමින් ලොකු පූජාවක් තියෙනවා කිව්වා. එතකොට මෙයා කියනවා සේරිස් එක කියලා පූජාවක් තියෙනවා. එතකොට ඒ දෙවිය කියනවා, ඔය සේරිස් එක පූජාවල් කරන්න යන්න එපා. ඔය පූජාවල් කරන්න යන්න එපා. දැන් ඔය කියන හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙයි. ඒ කිව්වේ කරදර වෙන්නේ නැතුව මේගොල්ලන්ට ගිහිල්ලා විලදාම් කරගෙන යන්න පුළුවන් වෙයි. පව් අත්තරින්ද ධර්මානුකූලව ජීවත් වෙන්න එකයි කියන්නේ. ඊට පස්සේ කියනවා විලෙන්දන්ට හොඳ එකක් කියනවා. විලෙන්දනි, දන්නවාද මං ඔබට පෙනී හිටිය කාරණේ? නෑ කියනවා. ඔය විලෙන්ද පිරිස අතරේ උපාසකෙක් ඉන්නවා. ඔය විලෙන්ද පිරිස අතරේ උපාසකෙක් ඉන්නවා. ඒ උපාසක හොඳට ධර්මයේ දන්න කෙනෙක්. ඒ උපාසක හොඳ සීලවන්තයි, හොඳ ශ්‍රද්ධාවන්තයි, ත්‍යාගවන්තයි, සුපේසලයි, හොඳ නෝනක් තියෙනවා, ප්‍රීතිසිතින් ඉන්නේ. ඒ උපාසක කවදාවත් දැනදෙන බොරු කියන්නේ නැහැ. ඒ උපාසක කවදාවත් සතෙක් මරන්න හිතන්නේ නැහැ. ඒ උපාසක කවදාවත් කේලාම් කියලා සමගි වෙච්ච අය බිඳවන්නේ නැහැ. ඒ උපාසක නෝණින් යුත්ව කතා කරනවා, යහපත කතා කරනවා. දැන් මේ වර්ණනා කරන්නේ කවද? මේ දෙවියා අර උපාසකව. ඒ ඔයගොල්ලෝ පිරිස අතරින්නේ උපාසක වැඩිහිටියන්ට ගරු කරනවා, කීකරුයි, විනීතයි, පව් කරන්නේ අදිශීලයේ තුල පිරිසිදු වෙච්ච කෙනෙක්. ඔහු මව්පියන්ව පෝෂණය කරනවා, ආර්ය පැවැත්ම වලින් යුක්තයි. ඔහු රස්සාව කරන්නේ මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසා. එමේ එතකොට ඉන්න උපාසක රස්සාව කරන මොකේද? අම්මටයි තාත්තටයි සලකන්න ඕන නිසා. තමන් උදෙසා නෙමෙයි කියනවා ඒ උපාසක. මේ කියන හැටියට ඒ උපාසක සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම මේ කියන හැටියට ඉක්විටි හයි කෙනෙක්. ඊට පස්සේ කියන්නේ මව්පියන් මැරුණාට පස්සේ ඔහු බුද්ධ ශාසනයේ පැවිදි වෙවි. ඒවත් දන්නවා. බලන්න. නිවන අවබෝධ කරන Brahmacharya මෙහිසිරේවි. ඔහු ඍජුයි. ඒ උපාසක අවංකයි.
ඒ උපාසක සටකපට නෑ, මායා නෑ, පිටින් හොඳක් පෙන්නාගෙන වෙන දෙයක් හිතේ තියන් කතාබස් කරන්නේ නෑ. දෙවිවරු ඔක්කොම දන්නවා. ඊට පස්සේ කියනවා, ඒ විදි යහපත් දෙයක් කරමින් ධර්මයේ පිහිටලා ඉන්න කෙනෙක් පිරිසේ ඉඳිද්දි ඔබට දුකක් ලැබෙන්නේ කොහොමද? එතකොට එහෙනම් මේ පිරිසව බේරෙන විදිහට පාර හැදෙන්නේ කවුරු නිසාද? ආර උපාසක නිසා. කියනවා මෙතන, එම්බා වෙලෙන්දනි, ඒ උපාසක සිටපු නිසයි නුඹලා ඉදිරියේ මං ආවේ. මේ උපාසක හිටිය නිසයි මං ආවේ. ඒ නිසා වෙලෙන්දනි, ධර්මය දකින්න ඕනේ. ඒ උපාසක පින්වතා නුඹලාගේ පිරිස සමග මේ ගමනට නාවා නම්, මේ ගමනට ආවේ නැත්තම් ආකූල වෙච්ච අන්දයන් වගේ මේ මරු කතරේ නොයේ කරදරවලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින් විනාශ වෙනවා. ඒකාන්තයෙන්ම සත්පුරුෂයන්ගේ ඇසුර සැපක්මයි. අන්න දැන් මේක අපිට තව කාරණයක් අල්ලගන්න තියෙනවා. එතකොට මේ සේරිස්සක දිව්‍ය පුත්‍රයාට වෙසමුණි දිව්‍ය රාජයාගෙන් වරන් ලැබුණේ කාන්තාරයේ අතරමං වෙච්ච රකින්නනේ. කාන්තාරයේ අතරමං වෙච්ච කවුරු රකින්නද? තෙරුවන් සරණ ගිය උපාසකවරු රකින්නයි. ඕන්න බලන්න දැන් වෙන හිදී. දැන් තිසරණ මොකක් වන්නේ? ලෝකෙට ආඩපාලිකයේ දෙවියන්ගෙන් අපි ඉල්ලනෝ. ලැබෙයිද? භූතීක්වත් බලන්නේ. පූජාවට්ටියක් දුන්නොත් විතර භූතය පූජාවට්ටිය පිණිස පොඩ්ඩක් බලලා යයි යන්න මේ විරිත්තල. ඒ නිසා පූජාවට්ටියක් හරියට, ඒ කියන්නේ මේ ලාභ ප්‍රයෝජන පිණිස භූතය සලකන්න පුළුවනි. මේ ක්‍රමයට සතරවරන් දිව්‍ය රාජ මණ්ඩලයේ අය බලන්නේ. දැන් මේ හරි පැහැදිලිනේ කියනෝනේ, මේ උපාසකුන් නැහේ නාවා නම් නුඹලාට වෙන දේ මොකද්ද? වෙන දේ කියන්නේ ආකුල වෙලා අන්දමන්ද වෙලා අන්දේ වගේ මේ මරු කතරේ නුඹලාට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ කියනවා මේ උපාසකුන් නැහේ නාවා නම්. ඔන්න බලන්න මේ මිනිසෙකුගේ ගුණේ. එතකොට කියනවා සත්පුරුෂයන්ගේ ඇසුර ඒකාන්තින් සැපයක් කියනවා. දැන් බලන්න මේ සේරිස්සක දිව්‍ය පුත්‍රයා අන්න දැක්කද රාජාන මොකද්ද වෙසිමින් රජුරවන්නේ අන ඉෂ්ට කරන විදිය දැක්කද? මේ කාන්තාරය අතරවන් වෙලා මෙයා පාඩුවේ ඉන්න පැත්තක එයාව රකින්නයි මේ ඔක්කොටම පෙනී හිටියේ පෙන්නුවේ. ඉතින් අහනවා අර පිරිස දන්නේ කවුද කියලා. අහන වෙලෙන්දු ටික එකතු වෙලා, පින්වත් දිව්‍ය පුත්‍රය, ඔහු කවුද? ඔහු මොන වගේ රස්සාවක්ද මේ පිරිස අතර කරන්නේ? ඔහුට අපි කියන නම මොකද්ද? මොකද්ද ඔහුගේ ගෝත්‍රේ? අපි කැමති දැනගන්න. තමුන්නාන්සේ යම් කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් අපේ ඉදිරියේ පෙනී හිටියා නම්, ඒ තමුන්නාන්සේ අනුකම්පාව දක්වපු එක්කෙනා අපේ ගමනේ සිටීම අපිට ලාභයක්මයි. ඒ කවුද කියලා අහනවා. එතකොට කියන ඔතන ඉන්නවා එයා ඔතන ඉන්නවා. ඒ තමයි තමුන්නාසලාගේ කොණ්ඩේ කපන කෙනා, කారణ වෑමියා, බාබර්. ඒගොල්ලන්ගේ කොණ්ඩේ කපන කෙනා බාබර්, කారణ වෑමියා කියන බලන්න හොයලා එයාගේ නම, එයා සම්භව. එයාගේ නම මොකද්ද? සම්භව. එයා ජීවත් වෙන්නේ පණාවෙන් කියනවා. පණා වෙනුයි දැලි පිහිනුයි කියන ජීවත් වෙන්නේ. හඳුන ගන්න කියන ඔයා කම්කරුවෙක් කියනවා. එයා බොහෝම උතුම් කෙනෙක්, එයා පහත් කෙනෙක් කියලා ඔයාලා සලකන් දෙපා කියනවා. දැන් බලන්න මේ මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ එහෙනම් මිනිසෙකුගේ ඇඳුමෙන්ද? නෑ. කිසි දවසක මිනිසෙක් වස්ත්‍රයකින් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. මනුෂ්‍යෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ මනුෂ්‍යයන වාහනේන්ද? නෑ. පිරිහෙන ලෝකෙට නම් ඇඳුම ශ්‍රේෂ්ඨයි, වාහනේ ශ්‍රේෂ්ඨයි. මට ළඟදි මහත්තයෙක් කිව්වා, අර බිස්නස් කරන පවුලකට කියලා තියෙනවා, අනේ පුතේ ওই වාහනේ නම් යන්න එපා, ලොකු එකක් ගන්න සැලකිලි ලැබෙයි කියලා.
ඊට පස්සේ වටිනා වාහනයක් අරගෙන. ඊට පස්සේ මහාතර කිව්වලු අංකල් මහත් අංකල් කියප කතාව හරි. දැන් අපිට හරි සැලකිලි කිව්වලු. එතකොට මිනිස්සු සලකන්නේ මොකේදද? වාහනේට. මිනිස්සු සලකන්නේ ඇඳුමට. මිනිස්සු සලකන්නේ ලොකු ගෙයක් තිබ්බනම් ඒකට. එහෙම වෙන්න වෙන්න මිනිස්සු පිරිහිනවා. මේ පිරිහින යුගේ. ඔව්. දැන් බලන්න මෙතන ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද? බාබර්. ශ්‍රේෂ්ඨ පුද්ගලයා. කියන යා පහත් කොට හිතන්න එපා කිය. ඒතර යාගෙන ඒතර යා කවදාවත් යා හුව දක්වලද? යා පිරිසෙමෙත් දෙරිමිනියක උතාගෙන ඉඳලද? නෑ. සමහරට යාට කැම ටික හම්බෙන අන්තිමට. ඔක්කොටම බෙදලා නේද? ඒ බිස්නස් කාර්ය වෙලින් දෝ කටිනු යන්නේ ලොකු ලොකු අයනේ. කණ්ඩ ටික හම්බෙන අන්තිමට. වතුර ටික හම්බෙන අන්තිමට. ඇයි යා කරන්නේ පොඩි රසාවන්නේ? යා ඒක කරන්නේ මොකේදද? දෙමාපියන්ට සලකන්න උනට හිතේ තියෙන්නේ මහාන වෙන එක. පැවිදි වීම. ඊට පස්සේ කියනවා පින්වත් දිව්‍ය පුත්‍රයේ ඔබ මේ කතා කරන්නේ කවුරු ගැනද කියලා අපි දන්නවා. හැබැයි මෙච්චර උතුම් කෙනෙක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. පින්වත් දිව්‍ය පුත්‍රයේ ඔබේ උදාර වචන යහලා අපි ඒ තැනැත්තා පුදන්න කැමති. එතකොට ඒ දිව්‍ය පුත්‍රයා කියනවා එහෙනම් එයාව මුල් කරගෙන ඔක්කොම මේ විමානෙට ගොඩ වෙන්න කියනවා. එතකොට එහෙනම් අරයාගේ පිහිටෙන් තමයි. කාගේද? ඔව් ඒ සම්භවගේ පිහිටෙන් තමයි අනිත් ඇයටත් අර විමානෙට රින්ගන්න පින් ලැබෙන්නේ. එතකොට කියනවා ඔය තාවල මේ බාල මහලු මධ්‍යම වාසී යම් ඇ ඉන්නවනම් ලෝභ සිත් ඇතිය ඉන්නවනම් දන් දෙන්න අකමැතිය ඉන්නවනම් ඒ සියල්ලෝ මේ විමානයේට නගිට්වා මේ පිම්පල හොඳින් බලත්වා කියනවා. කියනකොට අර ඔක්කොම පෙළ ගැහුණා. අර යව ඉස්සරහා තියලා කවුද? ඔව් බාබර් ඉස්සරහා. සම්භව කියන පින්වත් උපාසකට පිටිපස්සෙන් ඔක්කොම පෙළ ගැහුණා. පෙළ ගැහිලා හැමෝම සක්‍ර දෙවියන්ගේ තෞතිසා භවනට නගිනවා වගේ ඒ විමානයට නැග්ගා. ලස්සන අද්දකින්නේ ආද අපිට තියෙදි මේ හිතන්නවත් ස්වප්නකින්වත් පේනවද? ස්වප්නවලින් පේන්නේත් බය ඒවා. එතකොට බලන්න අද කාලේ කොච්චර දුර්වලයිද මේ කාලිට ගරහනෝ නෙමෙයි ගැරි හේතු දෙයට ගරහනෝ. සියලු දිනාම මේ දිදැක්කා. දැන් ඒගොල්ලන්ට ගොඩාක් ගෞරවය හටගත්තේ මේ පායාසී දිව්‍ය රාජයා ගැන දිව්‍ය කුමාරයා ගැනත් නෙවෙයි. අර දිවි සම්පත් ගැනත් නෙමෙයි. කවුරු ගැනද? අර සම්භව කියන උපාසක ගැන. ඊට පස්සේ උපාසකට කියනවා අනේ අපිට ඔබ ලබාගත්තු තිසරණේ අපිට දෙන්න කියනවා. ඒතරි උපාසක සම්භව උපාසක අර වෙලින්දන්ව තිසරණේ පිහිටුවනවා. පිහිටුවලා පංචශීලයේ සමාදන් කරනවා. නුඹලා සතුන් මරන්න එපා. සොරකම් කරන්න එපා. මත්පැන් පානය කරන්න එපා. බොරු කියන්න එපා. සිය බිරිඳ ඉක්මවා යන්න එපා. හැමෝම ඒ විදිහට සතුටු වුණා. සතුටු වෙලා ඒකත් බලලා ඉතින් එතනදී ඒ දේවතා උන්වහන්සේ කණ්ඩ බොණ්ඩ දෙන්න ඇති මේ ගොල්ලන්ට. ඊට පස්සේ මේ පිරිස සින්දු සෝවීර භූමියට ගියා. ගිහිල්ලා බොහොම සාර්ථකව ඒ පාර පිළඳාම කරගත්තා. කරගෙන කිසි කරදරෙ නැතුව ආපහු ආවා පාටලී පුත්‍රයට. මගධ රාජධානීට ආවා පාටලී පුත්‍රයට. ඒ කාලේ රාජධානී පාටලී පුත්‍රය. ඒ කියන්නේ ඉස්සර භාග්‍යවතුන් වහන්සේ වැඩින්න කාලේ මගධ රාජධානී මොකද්ද? රජගහනුවර. එතකොට අජාසත්ගෙන් පස්සේ රාජධානිය අජාසත්ෙන් රාජධානිය ඉගෙනිච්ච පාටලී පුත්‍රයට. ඊට පස්සේ පාටලී පුත්‍රය. දැන් මේ විදිහ බුදුරජාණන් සිවිරියන් පාලනේ. උන් සුවසේ ගෙවල් වලට ගියා.
ගිහින් ගොඩාක් සතුට වුණා. සේරිස්සක කියන නමෙන් සංඝයාට පිරිවෙනක් හැදුවා. පිරිවෙන කියලා කියන්නේ කුටි සේනාසන ගොඩාක් තියෙන තැන. ඒතර සංඝයාට කුටි සේනාසන ගොඩාක් ප්‍රදේශයක් හැදලා සේරිස්සක නමෙන් හැදුවා. ඉතින් මේක කියනවා ඔය විදියයි සත්පුරුෂයන්ගේ ආශ්‍රේ. සත්පුරුෂ ආශ්‍රේ ලැබුණම මහා යහපතක් වෙනවා. අර උපාසක නිසා ඒ උපාසකට මොකද වුනේ දන්නවද? ඊට පස්සේ සම්භව පැවිදි වුණා. රහතන් වහන්සේ නමක් වුණා. බලන්න මේ බුදු ශාසනයේ තියෙන ලාභෙනේ. ඒක පුදුමාකාර ලාභයක් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. උත්තර කියන්නේ කවුද? ඔව්. පාසි රජුරුවන්ගේ දානශාලාව බාරව හිටපු එක්කෙනා. වෙන්න තියෙනවා. කුමාර කස්සප මහ රහතන් වහන්සේ ළඟට මෙයා මේ දෙවියෝ වඩිනවා. උත්තර දිව්‍ය රාජ. වඩනකට කුමාර කස්සප මහ රහතන් වහන්සේ අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, සක්දිව රජුගේ සුධර්මා කියලා දිව්‍ය සභාවක් තියෙනවා. අන්න එතන තමයි දිව්‍ය සමූහය රැස් වෙන්නේ. ඔබේ විමානෙත් ඒ වගේ නොවැ. මේ උත්තර විමානේ 12 යොදුනක් විශාලයි. යොදුනකට කිලෝමීටර කීයද? 10. ඒක 12 යොදුනක් කියන්නේ කිලෝමීටර 120ක ගයක්. කොහොමද 12 යොදුනක් විශාල දිව්‍ය මාලිගාව ආකාශයේ බබලමින් තියෙනවා. ඒතර මේ මාලිගාවත් එක්කම ආවේ. එතනම මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රය. ඔබ දැන් දිව්‍ය ලෝකයේ අධිපති බවට පත් වෙලා. මිනිස් ලෝකේ ඉන්න කාලේ මොනවද කළේ? ඔබේ සිරුර විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. එතන කියනවා, පින්වත් ස්වාමීනි, මම මනුස්ස ලෝකේ සාමාන්‍ය දුප්පත් කොල්ලෙක්. පායාසි රජුරුවන්ගේ සේවකෙක්. මට ධනෙ ලැබුණා. ඒ කියන්නේ පඩි හම්බ වෙනවානේ. ඒකෙන් තමයි මං දන් දුන්නේ. මම සිල්ලුතුන් වහන්සේලා මට හරි ප්‍රියයි. මං උන්වහන්සේලා ගැන හොඳට හිත පහදවාගෙන වුණා. මං බොහෝම පිළිවෙලට දම්පැන් හදලා මහා සංඝයාට පූජා කළා. ඒ පිණින් මෙවැනි ලස්සනක් මට ලැබුණේ, මේ සම්පත් ලැබුණේ. මහානුභාව සම්පන්න ස්වාමීනි, මිනිස් ලෝකේ ඔය පින තමයි මං කරගත්තේ. දැන් ඒ නිසයි මම මේ සැප විඳින්නේ. දැන් බලන්න, මිනිස් ලෝකේ විඳපු ඒ සැපයට හිමිකරුවෙක් වෙච්ච ආකාරය දැක්කනේ. එතකොට මේකෙන් අපිට පේනවා මේ පින් කිරීම අපට කොච්චර උපකාරී වෙන දෙයක්ද කියන එක. ඒ වගේම ලස්සන කතාවක් තව දෙවි කෙනෙක් කියනවා, මට මේකට ආස හිතුණා. මේ දෙවියා එක ආත්මික තිරිසන් ලෝකයේ එක්කෙනෙක්. මේ බලමු කවුද කියලා. මුගලන් මහ රහතන් වහන්සේ දිවි ලෝක චාරිකාවේ වඩිද්දී මේ දෙවියාව දැක්කේ. අහනවා මෙහෙම, තාරුකාවන්ට අධිපති කවුද? සඳ. තාරුකාවන්ට අධිපති සස ලකුණෙන් යුතු පුන් සඳ වගේ. මේ දෙවියට කියන්නේ පුරපොහෝ දවසේ නැකත්තරු පිරිවරාගෙන බබලන පුන් සඳ වගේ. ඔබ ගමන් කරන ඒ විදියට මේ දිවි පුරේ තිබෙන දිවි විමාන ඒ වගේ හිරු නැගෙද්දි බබලනවා වගේ දිවි වර්ණයෙන් අතිශයින් බබලනවා. වෛරෝඩි, රත්තරන්, පලිඟු, රිදී, මැසිරිගල්, මුතුමැණික් ආදියෙන් බබලනවා. වෛරෝඩි මැණික් තමයි බිමට අතුරලා තියෙන්නේ. මේ රම්ම්‍ය වූ
කූටාගාර. කූටාගාර කියන්නේ උස් වහල ඇති මුදුන් වහල ඇති ගෙවල්. මේ ප්‍රාසාදයේ හරි අගේ ඔබේ පොකුණු පැම් පොකුණු හරි ලස්සනයි. දිවි මාළු පීනනවා. අන්න ඒ දිවි ලෝකේ මල් පැම් පොකුණු වල ගෝල් ෆිෂ්ලා ඉන්නවා. දිවිලෝ දිවි පාට වතුර ටික හරි යගේ යට තියෙන්නේ පොකුණේ යට රත්තරන් වැල්ල. කොච්චර ලස්සන ඇදනේ. ඒ පොකුණේ ලස්සන නෙළුම් පිපෙනවා. හැමතැනම සුදු නෙළුම් පිපෙනවා. සිනිඳු සුළඟ හමාගෙන යද්දී හරි මිහිරි. ඒ පොකුණ දෙපැත්තේ අපූරුවට වැවිලා තියෙනවා වනලැහැබ. ඒ ගස්වල මලුත් තියෙනවා, පළතුරුත් තියෙනවා. ඒ මැද්දේ මේ ආසනයක් තියෙනවා. ඒ ආසනේ රත්තරණින් හැදුණු එකක්. සක්දේව් රජ වගේ ඔබ එහි වාඩි වෙලා ඉඳෙද්දී දිව්‍ය අප්සරාව පැමිණෙනවා. පැමිණිලා දිව්‍ය අප්සරාව ලස්සන මල් මාලා වලින් සැරසිලා ඔබ ඉදිරියේ නටනවා. ඒක දැන් මේ කාටද මේ දැන් මේව දිහා බලලානේ. ඔය ඉස්සර කෝවිල් වල එහෙම ඔය දෙවිවරු ඉස්සරහා වේ අපේ මනුස්ස ලෝකයේ ඔය අයත් ඇඳගෙන නටන්නේ කියන බෙර හඬ ඇහෙනවා, සක් පිඹිනවා, මෘදංග බෙර වාදනය කරනවා, වීණා ගයනවා, පනා බෙර හඬ ඇහෙනවා. විවිධාකාර දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, දිව්‍ය ගන්ධ, දිව්‍ය රස, දිව්‍ය සුවඳ කියන මේ දිව්‍ය පංචකාමයන් ගෙන් ඔබ සැප විඳිනවා. පින්වත් දෙවිය, ඔබේ විමානය හිරු මඩල වගේ බබලනවා. අහනවා, මේ පුණ්‍ය විපාකයේ ලැබුණේ ඔබට කොහොමද? ඔබ කලින් ආත්මේ සිල් රැක්කද? ඔබ කලින් ආත්මේ මහා දන් දුන්නද? ඔබ වැඳුම් පිඳුම් කළාද? එතකොට කියනවා, ස්වාමීනි, ශාක්‍යවරුන්ගේ උත්තම නගරයට කියන්නේ මොකක් කියලාද? කිඹුල්වත්පුරය කියලා. මං සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාවේ උපන්නේ. ඒ සුද්ධෝදන රජුරුවන්ගේ පුතණුවන් වහන්සේ ඉපදිච්ච දවසයි මගේ ඉපදිච්ච දවසයි එකම දවස. කවුද? කන්තක. මට තමයි කන්තක කියන්නේ. කියනවා, එදා සිද්ධාර්ථ කුමාරයා මධ්‍යම රාත්‍රියේ බුදු බව පිණිස අබිනික්මන් කළා. කුමාරයන් වහන්සේ ඉතා හොඳින් හසුරුවන අත්වලින්, ඒ තඹපාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මගේ කලවට තට්ටු කළා. බලන්න මතක තියෙන හැටි මේ න්යායට. යස්යට තඹපාට නියපොතු, තඹපාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මගේ කලවට තට්ටු කළා. මිත්‍රයා, මං උතුම් සම්බෝධියට පත් වෙලා මේ දෙවිමිනිස් ලෝක සත්‍යාව ඉතර කරවන්න මං මෙව දාලා යනවා. මා උසුලාගෙන ඵලයන්. කොච්චර ලස්සනද කියනවා. ඒ වචන ඇහෙද්දී මට මහා සතුටක් ඇති වුණා. මගේ සිත පිනා ගියා. මං මුළු හිතින්මයි උන්වහන්සේව පිළිගත්තේ. බලන්න මේ සතිකුගේ හිතට ඇති වෙන එක. මිනිස්සු නෙමෙයි මේ සතෙක් හිටපු විදිය. මහා යසස් ඇති ඒ සාකි පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැග්ගා. මට හරි සතුටුයි. මං හරි සතුටින් ඒ පුරුෂෝත්තමයාව ඔසවාගෙන ගියා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ රාජධානි තුනකින් ඈතට ගියා. ඒ කියන්නේ මෙහි ඉඳලා මේ සාකි මේ ඉඳලා කිඹුලත්පුර ඉඳලා රාජධානි තුනකින් ඈතට ගියා. උදේ පාන්දර හිරු නැගෙද්දී උන්වහන්සේ මාවත් චන්නවත් අත්හැරියා. කිසි බලාපොරොත්තුවක් නැතුව මම බලාන සිටෙද්දී පිටත් වෙලා ගියා. සිද්ධාර්ථ කුමාරයාගේ තඹපාට නියපොතු ඇති ඒ සිරිපා යුග මා දිවෙන් ලෙව කෑවා.
මහාවීරයන් වහන්සේ පියසට වනපියසට පිවිසෙද්දී මං හඬ හඬා බලා හිටියා. ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ දර්ශනේ නොපිනී ගියා. ඒ කියන්නේ ආ බලාගෙන ඉඳිද්දී ඈතට වනයේට ගියා. එතකොටම මට ගොඩාක් අසනීප වුණා. එතනදී මගේ මරණය සිද්ධ වුණා. ඒත් පපුවලු උහුල ගන්න බැරි හાર્ට් ඇටැක් ආවනේ. උන්වහන්සේ කෙරෙහි මගේ හිත පැහැදිච්ච ආනුභාවයෙන් මේ දිව්‍ය විමානය ලැබුණේ. එතන බලන්න බුදු කෙනෙක් කෙරෙහි නෙමෙයි, එතන බුදු කෙනෙක් නෑ. එතන කවුද හිටියේ? බෝසතාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච ආනුභාවයෙන්. තමන් කී අපි බුදුරජාණන් වහන්සේට කොච්චර පැහැදුණු සිතින්ද මේ සම්බුද්ධ රාජමාලිගාවේ ලස්සනට පිළිම හැදුවේ. කී දිනෙ බැන්නද? අපහාස කළාද? ගැරහුවාද? කොච්චර පව් කරගත්තද? මේක ඇයි දැකලා සතුට වෙන්නේ මේ ඔක්කොම අපි කරන්නේ? දැන් අපි මට දවසක් හිතුණා ඒ බුදුරජාණන් වහන්සේගේ මාලිගාවේ රැස්වලල්ලක් හයි කරන්න. එක රැස්වලල්ල කඩි 9ක් දිගයි. එතකොට ඉතින් රැස්වලලු ඒකේ එනවා රැස්මි 19ක්. ඉතින් ඒක අපි වෙබ්සයිට් එකේ දැම්ම විතරයි දවස් දෙකෙන් ඔක්කොම ගත්තා. ඔන්න ඊ රැස්වලල් හදලා ඉවර කළා. අන්න බලන්න කිලි ලස්සනයි. ආන්ගේ ඒ හිත පහදවා ගන්න ඕනි ශාස්ත්‍රඥ වහන්සේ බලලා. මෙයා කියනවා ඒ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් තමයි මේ දිව්‍ය විමානේ මට ලැබුණේ. මම දැන් මේ දිව්‍යපුරේ සතුටු වෙමින් ඉන්නවා. ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේක කියනවා මගේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියන ධර්ම ഘോഷාව මටත් ඇහුණා. එතකොට මට ගොඩාක් සතුටක් ඇති වුණා. ඒ කුසල මූලයෙන් තමයි අමා නිවන සාක්ෂාත් කරන්ට වුණා. බලන්න ඒකට යම්කිසි කුසලයක් ඕනේ. ස්වාමීනි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙත වඩිනවා නම් මගේ වචනෙන් මගේ සිරසින් උන්වහන්සේට මා වන්දනා කරන බව සැලකරන්න. උන්වහන්සේ සමාන කෙනෙක් ලෝකේ නැහැ. ඒ ජිනරාජයන් වහන්සේ වෙ බැහැ දකින්ට මාත් යනවා. අටලෝ දහමින් කම්පා නොවෙන ලෝකනාථයන් වහන්සේ නමක් දකින්ට ලැබීම මොනතරම් දුර්ලභයිද? ඊට පස්සේ ලස්සන ගාතාවක් තියෙනවා. කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ දක්නා, කෙලෙහි ගුණ හොඳින් හඳුනන ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා ශාස්ත්‍රුන් වහන්සේ වෙ බැහැ දකින්ට ගියා. සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසා ඔහුට දහම් ඇස ලැබුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කර දැම්මා. මොකද වුනේ? සෝවාන් වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී පාද පద్ම වන්දනා කොට ඒ කන්තක දී පුත්‍රයා එතනින් නොපිනී ගියා. කොවිතර ලස්සනද මේ සිද්ධි. එතකොට මේ වගේ දේවල් මේ ලෝකේ ඉතිහාසගත වෙච්ච දේවල් මේවා. මේ සත්‍ය දේවල්. මේ ඉතිහාසගත වෙච්ච දේවල්. හැබෑවටම වෙච්ච දේවල්. දැන් වෙන්නේ නැති මොකෝ? අන්න පුරස්නේ. මොකෝ දැන් වෙන්නේ නැති ඒවා? ඇයි දැන් දිය සුගතිය යන්නේ නැත්තේ? ඇයි මැරින අහුමුළු වල ඉන්නේ? කුස්සියේ ඉන්නේ? බත් පුන්ටිට අත දාන්නේයි? ඒ දැන් තිසරණයට මොකද වෙලා තියෙන්නේ? අන්න දැන් තීරුම් ගන්න. දැන් සීලෙට මොකද වෙලා තියෙන්නේ? දැන් තිසර ඇයි භාග්‍යවතුන් වහන්සේ කිරි පහදින්න ඕන එකේ පහදින්නේ. පහදින්නේ හිත පහදව ගන්න දක්ෂ වෙන්න ඕනේ. හිත පහදවා ගන්නවා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. ඒක මහා බරපතල දෙයක්. සිත පහදවා ගැනීම. දැන් මේ බලන්න. පහදවා ගැනීම ගැන මේ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේක අහන්නේ
මේක දැන් අපි මෙතෙක් කතා කළේ දිව්‍ය පුත්‍රයෝ ගැන. මේ දිව්‍ය දුහිතෘ කෙනෙක් පින්වත් දෙව්දුව. අකේන ඔබ අතිශයින්ම ලස්සන රූපයකින් යුක්තයි. සියලු දිසා බබලන ඖෂධී තාරුකාව වගේ. ඔබ නටද්දී ඔබේ අඟපසඟින් ඉතා කම්කළු මනරම් නාදයක් නිකුත් වෙනවා. ඒ කියන්නේ දැන් අඟපසඟ එහෙට මෙහෙට ලිල දෙද්දී මිහිරි හඬක් යනවා. මියුසිකල් ශරීරයක්. ඔබ නටද්දී මේ අඟපසඟ වලින් සුවඳත් විහිදෙනවා. හා බලන්න. එතකොට සද්දත් විහිදෙනවා, සුවඳත් විහිදෙනවා. ඊළඟට කියනවා ඔබ නටද්දී ඔබේ සිරුර ලෙල දෙද්දී ඔබේ කේශ කලාපයේ නැටෙද්දී පංචාංග තූරේ නාදේ නිකුත් වෙනවා. මියුසිකල් කොණ්ඩේ බලන්නනේ. ඔබේ හිසේ මුදුම්මල් කලබක් තියෙනවා. මද සුලගින් ඒ මුදුම්මල් කලබ සැලෙද්දිත් මිහිරි නාදයක් ඇහෙනවා. ඔබේ ලස්සන මංජූසක වෘක්ෂයේ වගේ. කියන පින්වත් දෙවිදුව අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සැප සම්පත් ලැබුණේ මොන පිනෙන්ද? දැන් මේ දිව්‍ය සභාවේ නටනට ඉන්න දිව්‍යංගනාවක් හම්බුවිලා මේ තවුතිසාවේ. එතකොට කියනවා ස්වාමීනි මං හිටියේ සවැත් නුවර. එතකොට මෙයා කොයිද හිටියේ? සවැත් නුවර. මට බොහෝම හොඳ යෙහෙලියක් හිටියා. කවුරු වෙන්නේ ඇද්ද? ආර්ය සංගරුවන උදේ ආර්ය සංගරුණ උදෙසා ඇය මහා විහාරයක් කෙරෙව්වා. විශාකා මං ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ආන් මේ සම්බුද්ධ රාජ මාලිගා මේ කාලේ හදපු ගැන ගොඩාක් සතුටු වෙන්න සතුටු වෙච්ච අය ඉන්නවා. එයිට ඒක ලැබෙයි. මේකට ගරහ ගරහ හිටියයි ඉන්නවා. ඒකට ඒක ලැබෙයි. අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක ලැබේවා කියලා අපි පතන්නේ. කියන මං ඒ ගැන ගොඩාක් සතුටු වුණා. මං ඒ ප්‍රාසාදේ මගේ දෑහෙන් දැක්කා. මටත් ඒ සංගරුවන ගැන හරි පැහැදීමක් තියෙනවා. එතකොට මේ උපාසිකාවට ශ්‍රද්ධාව තිබ්බා. හැබැයි අර යමක් කර කියාගන්න ධනයක් තිබුණේ නෑ. ඉතින් කියනවා මම මේ ඒ පින අනුමෝදන් වුණේ ස්වාමීනි පිරිසිදු සිතින්මයි. පිරිසිදු සිතින් අනුමෝදන් වුණේ. මට මේ පුදුම සහගත දිව්‍ය විමානේ පහළ වුණේ ඒ නිසා. මගේ පුණ්‍ය ඍධියෙන් මේ ආස් පහළ වෙන මේ දිව්‍ය විමානේ 11 යදුණක් පුරා මේ විමානේ ගමන් කරනවා. යදුන් 16ක්. කීයද? කිලෝමීටර් 160. මේ දිව්‍ය විමානේ සුවිශාල මන්දිරයක්. අපූර්වට කාමර බෙදලා තියෙනවා. සතරදී භාගේ කාමර දෙලිසෙනවා. පැම්පුකුණු තියෙනවා. පතුලේ තියෙන්නේ රත්තරන් වැලි. වතුර ටික නිල් පාටයි. දිව්‍ය මාළු රංචු පීනනවා. ඒ කියන්නේ ඇහැට ප්‍රියමනාප දේවල් මේ කියන්නේ. සුලගහමනෝ ආ කොස් තියෙනවා. ජම්බු තියෙනවා. තල්පොල් වරකත් ඇති. නමුත් මේ එක එක විමාන එක එක ගස් ಜಾති මෙහි පහළ වෙලා තියෙනවා. ඊළඟට කියනවා මේ විදියේ පුදුමාකාර දර්ශනීය හැමතිම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මං පින් කරපු නිසා. එතකොට මුගල මහරහතන් වහන්සේ අහනවා භවති ඔබේ පිරිසිදු පුණ්‍යානු මෝදනාවෙන් ඒකෙන් ඔබ පින්න දැකලා ඒ පින්නට සතුටු වෙලා මේ දර්ශනීය විමානේ ලැබුණා. ඉතින් ඒ විහාරේ අර විහාරේ පූජා කරපු ස්ත්‍රී ඇය කොහෙද උපන්නේ කියලා ඔබ දන්නවාද කියලා අහනවා. අහනකොට කියනවා ස්වාමීනි ඇය මගේ යෙහෙළිය නොවැ. ඇය නොවැ මහා සංඝ රත්නයේට මේ ඒ මහ විහාරේ පූජා කළේ. ඇයට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයකුත් තිබ්බා. ස්වාමීනි ඇය උපන්නේ කොහෙද?
නිම්මාන රතියේ. ඈ තමයි නිම්මාන රතියේ සුනිම්මිත දෙව් රජුගේ අග්‍ර මහේසිකාව. නිම්මාන රතියේ සුනිම්මිත දිව්‍ය රාජයාගේ අග්‍ර මහේසිකාව කවුද? විසාකා දේවගණ. ඇගේ පුණ්‍ය විපාකේ නම් සිතින් හිතාගන්නටවත් බෑ. ඇ කොහෙද උපන්නේ කියලා වහන්සේ මගෙන් ඇහුවනේ, ඒක මං කිව්වේ. ඊට පස්සේ කියනවා, ඒ නිසා අනිත්තු දේවියවත් කුසල් දහම් වලමයි සමාදන් කරවන්නට ඕන. සතුටු සිතින් ආරි සංඝයාට දම්පම් පූජා කරන්නට ඕන. සිත පහදවාගෙනමයි බණාසන්න ඕන. මේ මනුස්ස ජීවිතය කියන්නේ අතිශයම දුර්ලභ ලැබෙන එකක්. ඊළඟට මේක තව එකක් කියනවා, භාග්‍යවතුන් වහන්සේ තනි රත්තරම් පාටයි. බුදුරජාණන් වහන්සේ මොන පාටද එතකොට? රත්තරම් පාටයි. ඊට පස්සේ කියනවා, මధుර වූ බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ බණ කියන්නේ. ඒ නිසා යම් කෙනෙකුට පූජා කරන මහත් දානේ මහත්ඵල උපදවයිද, ඒ දානේ පූජා කරගන්නට ඕන ආරි සංඝරත්නයටයි. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් 8 දෙනෙක් ඉන්නවා. කවුද ඒ? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයට පත් වූ කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමි ඵලයට පත් වූ කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයට පත් වූ කෙනා, ඊළඟට අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ. මේ තමයි සංඝ රත්නය. මේ තමයි ඍජු සිත් ඇති ආරි සංඝ රත්නය. උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි, සීල සම්පන්නයි, සමාහිත සිතින් යුක්තයි. දම්පෙන් පුදන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්ම ඔවුන් දන් දෙන්නේ. ඒ ආරි සංඝයාට පූජා කරන දානයයි මහත්ඵල මහනිසංස වෙන්නේ. මේ ආරි සංඝයා මහානීය ගුණෙන් යුක්තයි. මැනිය නොහැකි ගුණෙන් යුක්තයි. මහා සාගර ජලය වගේ. නර වීරයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්මයේ බෙදා දෙමින් ලෝකේ එළිය කරන්නේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා. අන්නේ ශ්‍රාවක සංඝයාට දම්පැම් පූජා කරගත්තොත් නිසිතැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදියට පූජා කරපු දේ. ඒක තමයි නියම කරගත්තු හැබෑ යාගය. ලෝක විදූ බුදුරජාණන් වහන්සේ වර්ණනා කොට තිබෙන්නේ ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිණාව මහත් ඵලයි කියලා. එවැනි ආර්ය සංඝයා උදෙසා දානේ දෙන්න ඕන. මසුරුමල මුලින්ම දුරු කරලා ලෝකේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ග ලෝවේහි උපදින්නත් පුළුවන්. ඒකට ස්වර්ග ලෝවේ කියන තව කතාවක් තමයි මොකද්ද? නින්දා රහිත වූ ස්වර්ග ලෝකය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න පින්වත්නි, මේ වගේ ජීවිතයට පින් කරගන්න තියෙන අවස්ථා ගොඩාක්. මේකේ දැන් පින් කිරීමේදී මුල් වෙන්න ඕනේ මොකද්ද? එතකොට සිත මුල් වෙන්න ඕනේ, හිත පහදවා ගන්න ඕනේ. හිත පහදවා ගැනීමේදී ගොඩාක් අපිට උදව් වෙන්නේ මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවනවා. ඊළඟට ධර්මයේ කෙරෙහි සිත පහදවනවා. ආරි මහා සංඝයා කෙරෙහි හිත පහදවනවා. තවත් එකක් මට හම්බ වුණා. ඒකේ තියෙන්නේ එකම අක්ක නගෝ දෙන්න. ඒ කාලේ තිබුණා බහු භාර්යා විවාහ. බුද්ධ කාලේ එක ස්වාමියාට බිරිඳවරු කීප දෙනෙක්. එතකොට ඒ ස්වාමියාගේ දැන් සිද්ධෝදන රජුරුවන්ගේ
අක්ක තමයි මහාමාය, නංගි තමයි ප්‍රජාපති. ඒ වගේ එකම ස්වාමියාට බිරිඳ ඇවුරු දෙන්නෙක්ට අක්කයි නංගි හිටියා. එතකොට ඒකේ අක්ක දානි දෙද්දී රේවත මහරහතන් වහන්සේ වැඩම කරලා කිව්වා අටනම. එතකොට ස්වාමීනි මට සංඝය අටනමක් දෙන්න කිව්වා. අටනමක් දුන්නා. ඊට පස්සේ එදා රේවත මහරහතන් වහන්සේ අක්කට කියලා තියෙනවා අටනමකට දෙනවා කියලා දෙන්න එපා. මේක දෙන්න කිව්වා ආරි සංඝයාට කියලා දෙන්න කිව්වා. නගා දානි දෙනවා. ඒ එක නමක් වඩම්මලා දෙනවා, දිනමක් වඩම්මලා දෙනවා, හතර නමක් වඩම්මලා දෙනවා. එහෙම දුන්න මිසක් සංඝයා කියලා දුන්නේ නැහැ. ඒ නිසා මොකද වුනේ? අර සංඝයා උදිසා දීපු කෙනා ගියා නිම්මාන රතියේ. එතකොට අර බොහෝ දානි දුන්නා වෙන වෙනම දානි සංඝයා උදිසා නැතුව. එයා තව තිසාවට ගියා. ඒ කතන්දරෙත් මේකේ තියෙනවා. එතකොට අපිට පේන්නේ මොකද්ද? දැන් මේ දිව්‍ය සැප ලබන්න තෘෂ්ණාවට කරන කතාවක් නෙමෙයි මේ. මේ කියන්නේ අපිට දැන් මේ ඉන්න තැනින් අපි යම් කිසි මට්ටමකින් මීට වඩා හොඳ තැනකට යා යුතු නේද? දැන් මීට වඩා හොඳ තැනකට යන්න අපේක්ෂාවක් නැත්තම්, ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කෙනෙකුට ධර්මී පුරුදු කරනවා කියලා හොඳට අපි මෙහෙම කියමු. මේ තිසරණි හොඳට පිළිපදලා ඉන්නවා, සීලයත් හොඳට තියෙනවා, දානෙත් දෙනවා, විදර්ශනාත් වඩනවා, මුකුත් අපේක්ෂාවක් නැහැ. ඒ අපේක්ෂාවක් නැතුව යායක කරද්දි දැන් යාට දිවි ලෝකයන් අපේක්ෂාවකුත් නැහැ, මනුස්ස ලෝකයන් අපේක්ෂාවකුත් නැහැ. මේක කරගෙන යනවා. හැබැයි එතකොට සම්පූර්ණ යාගේ චේතනාවේ මෙහෙවීමක් නැහැ උපදීම පිණිස. එතකොට යා කැරකිලාය මනුස්ස ලෝකෙට උනත් එන්න පුළුවන්. මොකද බුද්ධ දේශනාවක් තියෙනවා, ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පණිදි. මහණෙනි සිල්වතාගේ සිත් චිත්ත අදිෂ්ඨානෙ ඉෂ්ට වේ කියලා. එතකොට මේ වගේ එයා අදිෂ්ඨානයක් සකස් කරගෙන නැත්තම් එයා ආයමත් කරකිලා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. හැබැයි මනුස්ස ලෝකේ දැන් තිබෙන අවදානම් තත්ත්වයේ ඉදිරියේ එයා යාගේ ආර්ය මාර්ගයට වැටෙන මට්ටමට ප්‍රඥාව දිනු වෙලා නැත්තම් එයා නොමග යන්න බැරිද? නොමග යන්න පුළුවන් ඉඩ තියෙනවා. එතකොට ආයෙත් ඒ සියල්ල අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා සමහර කෙනෙක් ඉන්නවා එහෙම ලකුවට අවබෝධයකුත් නැහැ. මණී මන්නන් දිවි ලෝකියන්නේ, මම නම් අරේ යන්නේ, මෙහෙ යන්නේ, මම නම් නිවන් දක නිවන් ප්‍රාර්ථනා කරගෙනම ඉන්නේ කියලා කියන අය ඉන්නවා. එහෙම ඉන්න මට නම් මේ කිසි භවයක උපතක් එපා. එහෙම මම මේ නිවන් පතාගෙන ඉන්නේ කියලා. ඒ ගැන මොකද්ද අපි කියන්න තියෙන්නේ? ඒ ගැන කියන්න තියෙන්නේ යා ධර්මයේ දන්නේ නැහැ කියတဲ့ එකයි. මොකද හේතුව? ධර්මයේ දන්න කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දන්නවා. දැන් මමත් එක දවසක් මේ ළඟදිත් ඇහුවා කෙනෙකුගෙන්. එයාත් කිව්වා මට නම් ඉක්මනට මේ නිවන් අවබෝධ කරන්න ඕනේ කියලා. නමුත් ගෙදරට වෙලා ඉනෝ. එහෙනම් ඉතින් ගියා තැල්ල යන්න එපා. මහල වෙන්න එපා අඩු ගානේ. එච්චර හදිසි නම්. එහෙමත් නැහැ. මහල වෙලත් නැහැ. දැන් මහන වුණත් ඒකේ කියන අමාරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවලා මේ මාර්ගේ යනවා කියන එක, ඒක තමයි මේ කාලේ තියෙන අසීරු දේ. ඒකදී අසීරු නැත්තම් බුදු කෙනෙක් පහළ වෙයිද? ඉන හැමෝටමත් හැම කාලෙකමත් පුළුවන් වෙන්න ඉපෑ. දැන් මට මේ ළඟදි මහත්තයෙක් කිව්වා, ඒ මහත්තයා භාවනා කරගෙන ගියාම නිකන් ලූණු ගෙඩියේ පොත්ත ගැලවිලා යනවා වගේ, නිකන් එක එක ගැලවි ගැලවි වගේ එකපාරට නිකන් ශූන්‍ය වෙලා ගියා කිව්වා. ඒ මොකද්ද මං කෝ, ඒක නිකන් සමාධියක්, ඒක මාර්ගඵල නෙමෙයි කිව්වා. ඉතින් ඒකට අර මම කියා දෙන්න හිටපු නිසා හොඳයි. එතකොට අපි කියමු ධර්මයක් ඉගෙන ගත්තු කෙනෙක් ඉන්නවා. එතකොට නමුත් මේ භාවනාව ගැන දන්නේ නැති කෙනෙක්. එයාට මොකක් හරි වගේ වෙනවා, සමාධියක් එනවා. එතකොට එයා මොකද්ද හිතන්නේ? මාර්ගඵල වලටපත් වුණා කියලා. නොපෙනෙන ලෝකයේ රැවටෙන්න බැරිද? මාර්ගඵල සාමාන්‍ය මිනිස්සුන් ගැන. මට ඒක ස්වාමීන් වහන්සේ නමක් හම්බ වුණා.
උන්වහන්සේ භාවනා කරාම කෙනෙක් ඇවිල්ලා වැඳලා කියනවලු ඔබ වහන්සේ රහත්. ඉතින් මං ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ඔබ පිළිගන්න එපා. ඔය ඒ කවුරු හරි ඉන්න දෙවියා පැහැදීමට කියන කාරණයක්. දැන් සමහර අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ නමක් හෝ කවුරු හරි එකක් සාන්තව ගියොත් අපි කියන්නේ නැද්ද මේ රහතන් වහන්සේ නමක් වැඩිය වගේ ලස්සනට වැඩිය කියනෝද නැද්ද? ඒ මොකද්ද? පැහැදීම. ඒ වගේ මට හම්බ වෙලා තියෙනවා සමහර උපාසකවරු උපාසිකාවක් හම්බ වුණා. ඒ උපාසිකාව භාවනා කර කර ඉඳෙද්දි විෂ්ණු දෙවිය මල් මාලයක් දැම්මකෝ ඇවිල්ලා. ඒ දෙවියන්ගෙන් ඇහුවලු ඇයි මේ මාලි දෑවේ? අනාගාමී කිව්වලු ඔබතුමේ. ඒ අම්මට ඒක හිතෙන් අස් කරගන්න අපි කරුණ කිව්වා. හරි ගියේ නෑ. ඒ කියන්නේ හිතේ මායාවෙන් පිළිගත්තු ගමන් ඒක සාමාන්‍යයෙන් අතාරින්නේ. ඒක තමයි සක්කාය දිට්ඨි ස්වභාවය. සක්කාය දිට්ඨි ස්වභාවය මොකද්ද? හිතට ආවහම එකක්. ඇයි අමනුෂ්‍යු දැන් වර්තමානයේ අමනුෂ්‍යන්ට තේම හැකියාවක් නැහැ නේ තෝරගන්න. ඒතර ඒගොල්ලෝ කරන්නේත් අර මේ රහත් එහෙම කියලා අමනුෂ්‍යුත් කියනවා. ඒ වගේ මට හරියට පිරිස් මොන ගහලා තියෙනවා මාර්ගඵල කතා කරන. පස්සේ මං ওই මාර්ගඵල වලට තැනක් දුන්නේ නැහනේ. ඊට පස්සේ කතා කරන්නේ මගේ ළඟට ඉන්නේ නැහැ. ඇයි මං තැන දෙන්නේ නැති නිසා. ඊට පස්සේ කියන මං අසවල් හඳුරු ගාවට ගියා. ආ උන්වහන්සේ පිළිගන්නතනේ. ඇයි උඹලට බැරි පිළිගන්න? ඇයි එතකොට එහෙම වෙන්නේ? අපි මේ කාටවත් පිළිගන්න ඕගන්ඩ අපේ මොනවා හරි ධර්මයේ තුල මොනවා හරි ගුණයක් ඇති වෙනවා නම් ඒ ගුණේ තියෙන තවත් කෙනෙකුට කියලා පිළිගන්න ඕගන්ඩද? ඒකේ ලාභයක් නැහැ. අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න බුද්ධ වචනේ පෙන්වන එකයි. ඊළඟට මේ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ධර්මයේ පෙන්වා දෙන එක. ශ්‍රාවක සංඝයාගේ හිත පහදවා ගැනීම පිණිස ශ්‍රාවක සංඝයා ගැන පෙන්වා දීමයි. හැබැයි මිනිස් වාසයකට නෙමෙයි. මිනිස් වාස මොකේද? බලන්ද. මිනිස් වාස බලන්දයි. මේ කාලේ රහතුන් ඉන්නවාද? එම මාර්ගඵලලාභින් ඉන්නවාද? උපාසකවරු ඉන්නවාද කියලා අහන්න මිනිස් වාසයයි ඒකට. ඉතින් ඒ නිසා එහෙම වෙනකට මොකද වෙන්නේ? ඒගොල්ලෝ එහෙම ආසය මේ ධර්මයට ආස නැහැ. ධර්මයේ ගැඹුරින් ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. ඒගොල්ලන්ට උනේ සතුට ලැබන්නයි අපි රහතන් වහන්සේ නමකට නැත්තම් මාර්ගඵලලාභී කෙනෙකුට දානයක් දුන්නා. අපි මාර්ගඵලලාභී කෙනෙකුට පිරිකර පූජා කළා. අපි මාර්ගඵලලාභී කෙනෙක් වන්දනා කළා. ඒ වගේ සතුටක් ලැබලා එයාගේ ධර්මයේ හැසිරිල එතනින් સમાප්තයි. ඒතර ඒක එහෙම මේක එහෙම යන්න බෑ. මේක යෑමේදී සාමාන්‍ය මිනිසෙකුට තියන්න ඕනේ දියක් තියෙනවා. ඒක මේ වගේ එකක්. අපි ගමු මෙහෙම. අපි කියමු අපි පතනවා ලස්සන රූපයක්. ඔබ දැකලා තියෙන මේ ලස්සන රූප තියෙන ස්ත්‍රීන් ඉන්නවා. ලස්සන රූප තියෙන පුරුෂයන් ඉන්නවා. ඒගොල්ලන්ට රූපෙ නිසා මක් වුණාද? නළුව වුණා. ඊළඟට නිලිය වුණා. ඒගොල්ලෝ ලස්සනට අර කැට්වෝක් කියන්නේ ඇවිදගෙන ගිය අර පූස් ගමන. ඒතකොටනේ අර මේ ඒකට කැට්වෝක් නේ කියන්නේ. ඊනා වෙච්ච නිසා මම මේ කැට්වෝක් තමයි මට මතක. වේදිකාවේ අර සුද්ධියෝ අර අමුඩ ගහගෙන ඇවිදින් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? කකුල් එහාට මෙහාට දිදී ඇවිදින්නේ. ආන් ඒක. ඒකට කියන්නේ කැට්වෝක් කියලා. එතකොට ඒ අර ලස්සන රූපේ ප්‍රතිඵල කැට්වෝක්. සමහරු ඒ ලස්සන රූපේ පතුවොත් ඔතනින් ඉවරයි. ඊට පස්සේ යාට යාගේ පින් වලට මොකද වෙන්නේ? පින් විරවේගෙන යනවා. සමහරට අපි කියමු ලස්සන හඬක් පතනවා අපි. දැන් තව රූපෙගෙන ඒ රූපෙ නිසාම යා බොහෝ අකුසල රැස් කරන්නේ නැද්ද? බොහෝ අකුසල රැස් කරන රූපෙ නිසාම රැස් කළා දුගති යනවා. තව කෙනෙක් ඉන්නවා. එයා ලස්සන හඬක් ප්‍රාර්ථනා කරනවා. මේ හඬ නිසාම යා දූෂිත වෙනවා. එක වැරදි කාම සේවනයේ දෙනවා. හඬ නිසාම මත්පැන් පානය කරනවා. දුෂ්චරිතයකට ලක් වෙනවා. එහෙම වෙන්න බැරිද? හඬ මිහිරි අයට පුළුවන්. එහෙනම් හඬරත් ඒක වෙලා තියෙනවා. අභිගම කෙනෙක් පතන බොහොම ධනයක්, ගොඩක් සල්ලි. ඔන්න ගොඩක් ධනවත් පවුලක උපදිනවා. ධනේ නිසා මෙයා විනාශ වෙන්න බැරිද? ධනේ නිසා මෙයා විනාශ වෙනවා.
එහෙනම් රූපයක් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා කරන දේම තමන්ගේ විනාශය සපයනවා. මිහිරි හඬක් ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා කරන හඬම තමන්ගේ විනාශය සපයනවා. ධනයක් ප්‍රාර්ථනා කළත් ඒ ධනෙම තමන්ගේ විනාශය පතනවා. අපි කියමු බලයක්. බල සම්පන්න කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා කියලා රටක නායකයෙක් වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඒකම යාගේ විනාශයට හේතු වෙනවා. එද ඒකත් විනාශයට හේතු වෙනවා. එහෙනම් ඒක ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ. එතකොට උගත්කමක් ප්‍රාර්ථනා කරනවා. උගත්කම නිසා මිනිස් පව් කරගන්නේ නැද්ද? බොහෝ පව් කරගන්නවා උගත්කම නිසා. අපි කියන්නේ මුකුත් නැහැ. දුප්පත්. දුප්පත්කම නිසා පව් කරගන්නේ නැද්ද? ගොඩාක් පව් කරගන්නවා. රූපයක් නැහැ විරූපී. ඒ විරූපී නිසා පව් කරගන්නේ නැද්ද යා? පව් කරගන්නවා. එහෙනම් මේ ප්‍රාර්ථනා කරන එකක්වත් ප්‍රාර්ථනා කරන්න ඕන දේවල් නෙවෙයි. ඒක ප්‍රාර්ථනා කළ යුතු දේවල් නෙවෙයි. එහෙනම් අපි ප්‍රාර්ථනා කළ යුත්තේ මොකද්ද? මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව විතරයි පුද්ගලයාව පිරිහෙලන්නේ නැත්තේ. චතුරාරි සත්‍ය ලැබෙන්නේ ප්‍රඥාවත් එයාට විතරයි. දැන් මෙහෙම හිතමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි. එහෙනම් දැන් තියෙන්නේ මොකේ යහේනියද? ප්‍රඥාව නැතිකොම ප්‍රඥාව යහේනිය මේ තියෙන්නේ. එහෙනම් මේ ප්‍රඥාවෙන් කළ යුතු දේ කරගන්න බැරි මොකද? ප්‍රඥාව නැතිකොම. එහෙනම් අපි ආස කරන්න ඕනේ මොකීටද? එහෙනම් දෙවියන් අතර අපි දිව්‍ය කෙනෙක් වෙලා උපදිනවා නම් උපදින්නේ මොන වගේ කෙනෙක් වෙලාද? ප්‍රඥාවන්ත දෙවියෙක් වෙලා. බැරි වෙලාවත් මිනිසුන් අතරට එන්න වුණොත් ප්‍රඥාවන්ත මිනිසෙක් වෙලා, ප්‍රඥාවන්ත දෙවියෙක් වෙලා. එහෙනම් අපි ආස කරන්න ඕනේ දිව්‍ය ජීවිතේ, මනුෂ්‍ය ජීවිතේ නෙමෙයි. මොකද්ද? ප්‍රඥාවන්ත ජීවිතේ. ඒ ප්‍රඥාවෙන් තමයි ආරි සත්‍ය අවබෝධ කරලා දෙන්නේ. එයා දැන් සමහර මේ බොහොම දිලිඳු අම්මලා බොහොම දුකසෙයි ජීවත් වෙච්ච අය මේ ප්‍රඥාව නිසා තමයි දුක අවබෝධ කරලා තියෙන්නේ. දුකට හේතුව ප්‍රහාණය කරලා තියෙන්නේ. මේ දුක් නිරුද්ධ වෙන මාර්ගයේ දියුණු කරලා තියෙන්නේ. නිවන සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම මොකෙන් කරපියවද? ප්‍රඥාවෙන් කරපීවා. ප්‍රඥාව කියන එක ඇති කරගන්න දැන් අපි කියනවානේ ප්‍රඥාවට මූලික වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාව අතර තියෙනවා වෙන් කරන්න බැරි සම්බන්ධයක්. ඒ නිසා දැන් යෝනිසෝ මනසිකාරයේ මිනිසයාට නැති නිසා මේ කාලේ යෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියලා මිනිසයා කරන්නේ මොකද්ද? තර්ක කරනවා. යෝනිසු මනසිකාරය ඉදෙනවා කියලා කරන්නේ තර්ක කරන එක. හරියට මම දැකලා තියෙනවා එක එක විදිහට මේ තර්ක කර කර මත ගොඩ නගනවා. හිතන්නේ ඒක ප්‍රඥාව කියලා. ඒක ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව නම් යෝනිසු මනසිකාරයේ නම් එතනදී එක දෙයක් වෙනවා. මොකද්ද? කුසල් උපදිනවා, අකුසල් නැති වෙනවා. යම් තර්ක කිරීමේ තුල කුසල් උපදින්නෙත් නැත්තම් අකුසල් ප්‍රහාණයකුත් නැත්තම් එහෙනම් ඒක අර්බුදයක් උපද්දවනවා නම් එන එක යෝනිසෝ මනසිකාරයක් නෙවෙයි. අපි ඒකයි ඔය බාහිර පොත්පත් හිම වැඩි කියවන්න එපා. බුද්ධ දේශනාම කියවන්න කියලා කියන්නේ මොකද හේතුව? දැන් අපිට ගලප ගලප තර්ක කර කර කාටද කියන්න බැරි? ඕන කෙනෙකුට පුළුවන් නේද මේ ගලප ගලප තර්ක කරන්න? අරක මෙහෙමයි, මේක මෙහෙමයි, මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එහෙනම්ුත් එහෙම වුණා කියලා කුසල් ලකුසල් පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැත්නම් ඒක හඳුනගන්නත් බැරි නම් එතන ප්‍රඥාව නැහැ. ඒ නිසා ප්‍රඥාව ඇති කර ගැනීම තමයි මෙකල මිනිසයන්ට තියෙන ලොකුම අපහසුතාවය. ඒක තමයි නොහැකියාව. ඉතින් ඒ ප්‍රඥාව ඇති කරගන්න අපට උදව් වෙන්නේ බුද්ධ දේශනා
නිතර නිතර අහන්න ඕනේ. බුද්ධ දේශනා දියුණු කරගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි, දැන් අපි දැන් කල්පනා කළොත් දැන් ඔන්න අද උදේ ඔබ ඉගෙන ගත්තා මේ ඒත් ඉගෙන ගත්තේ පරලොව විස්තරයක්. දැන් ඉගෙන ගත්තේ පරලොව විස්තරයක්. හැබැයි එතකොට මේ පරලොවට සම්පූර්ණ බලපෑවි මොකද්ද? මෙලෝ ජීවිතේනේ. ඉතින් ඒ නිසා මේක තීරුම් අරගෙන තිසර දැන් මේ හැමතැනම නිතර නිතර කියන එකක් තමයි මොකද්ද? තිසරණේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරේ, සීලේ. ඊළඟට මොකද්ද කියන්නේ? දානේ. ඊළඟට කියන ක්‍රෝධ නොකිරීම. ඒ කියන්නේ ගුණවත්කම. ගුණවත්කම දියුණු කරගෙන ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා.